सत्तुप सत्त चरणं शरणं जनानं ब्रह्मादि मूलि मनिरं सिसमावहंतं पंकेरुहाहु मुदुको मलचारु वन्नं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधारस्स चतुरेसारज्ज विसारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिस्सरस्स तथागतस्स सब्बन्युतो सम्मा सम्बुद्धस्स වැඩමවාඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ඒ වගේම අපේ පින්වත් මිහින්වාසල වට්ටමක ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරක පින්වත්නි අද දවසේ සියලු දෙනාම තමන්ගේ කාලය වේස මහන්සිය වෙන් කරලා සීලයක් හික්මීමක් ජීවිතයට දරා ගන්නවා කියන අදිෂ්ඨානයෙන් ඉතාමත් වටිනා කියන පූජනීය ස්ථානයකට සේන්දුනේ තමන්ගේ ජීවිතේ යම්කිසි අර්ථයක් උල්පා ගන්නවා කියන එක නරුණේ මේ තමයි මම ඉස්සෙල්ලා මතක් කරා වගේ අපිට අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින් ධර්මයක් ශ්‍රවණය කරන්න කියන දේක් මෙනෙහි කරන්න ඒ වගේම කියන දේ හොඳින් වුණින් මෙනෙහි කරලා තමන්ගේ ජීවිතේ දෙයක් එකතු කර ගන්න ලැබෙන්නේ ඉතාලම කලාතුරකින් එහෙනම් මේ ඉතාලම පූජනීය භූමියක අපි ඉන්නේ රහතුන් වහන්සේලාගේ සෙවණ පහස නොඅඩුව ලැබිච්ච භූමියක මේ ඉන්නේ මේ භද්‍රකල්පේ පහළ වෙච්ච සියලුම බුදුපියන් වහන්සේලා අපේ බුදුපියන් වහන්සේ දක්වා මේ භූමියල අඩුවක් නොහෙටින්න සක්මන් කරලා තිනවා වැඩඳලා තිනවා සමාපත් සුවින් ඉඳලා තිනවා එහෙනම් මේ ධර්ම ගෞරවයේ බුදුපියන් වහන්සේලාට තියෙන ගෞරවයේ මහා සංඝයාචන ගෞරවය තාම උත්කෘෂ්ටව පවත්වන දුන භූමියක් මේක. ඉඳ හැමෝම හිත පහදවා ගන්න උනේ බුදුපියාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච කාලේ මිනිස් එක්ක කියලා ඉපදිච්ච වෙලාවේ ධර්මයක් කියනකොට ධර්මයක් අහන්න ලැබෙන තරම් කන් දෙක තියෙනවා තාම ශක්තිමත්ව හයියට තියෙන වෙලාවේ කියන දේ හොඳට තේරුම් ගන්න විතරයි අපි තාම අඩුපාඩු තියෙන්නේ. දේ හින්ද හොඳට කන් යොමු කරලා අහන්න ඕනේ. සහ මෙතන ඉන්න පිරිසුණත් සමහරවල් මේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් වටපිටාව ඉන්න පිරිසුණත් අහගන්න පුළුවන්. ශ්‍රවණය සහ අනුශ්‍රවණය කියලා කොටස් දෙකක් තියෙනවා. ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මෙහෙම ඉස්සරහා ඉන්නකොට අපි හැමෝටම පේන විදිහට කතා බහ කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. හැබැයි මේ කියන දේ සමහරට පාර යන ගමන් සමහරට එහා පැත්තේ ඉන්න මේ පොලිසිය අයියලා වල්ලා ඉන්න පුළුවන්. ඒ නිලධාරීන් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට වන්දේක ඇහෙන්න පුළුවන්. එහෙනම් හැමෝම හොඳට කන් යොමු කරලා අහන්න ඕනේ. ඒ වටිනාකමක් හැමෝටම තියෙයි. හොඳයි. ඊපස්සේ මම ඔයගලන්ට හිතන පැත්තකින් දේශනාව මම ටිකක් ගොනු කරන්න හිතුවේ. මොකද මේ වෙලාව පොඩ්ඩක් නිදිමතට බර නිසා මොලේ පොඩ්ඩක් උත්තේජනයක් වෙන්න මම කාරණා කිහිපයක් කියන්න. ඒකෙන් හැමෝම විමසන්න උත්සාහ කරන්න. මෙන්න මේ කතාව වල හොඳට අහන්න මේකේ තියෙන හොඳ අර්ථයක් අපේ ජීවිතය සම්බන්ධව බලන්න. එක්තරා විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් හිටියා. මේ මහාචාර්යවරයා වයසට ගියාට පස්සේ රිටයර් වුණා. ඉතින් මහාචාර්යවරයාගෙන් ඉගෙනගත්ත බොහෝ ගෝලයෝ සෑහෙන ලොකු තරාතිරම් වලට ඒ රටේ වත් වුණා. ඉහළම වෘත්තිධර්ම මට්ටමට ආවා. සාමාන්‍යයෙන් මතක හිටින ගුරුවරු අපේ ජීවිතේ හැමෝම අඩුයි. අපි ඒගොල්ලන්ට ගුරුවරු කියලා කියන්නේ ගුරු දෙවිවරු කියලා කියන්නේ අම්මලා තාත්තලා වගේ. මේ ගෝලයෝ එක දවසක් කට්ටිය හම්බුනහම Tamanta මේ ශිල්ප ශාස්ත්‍ර උගන්වපු මේ මහාචාර්යවරයා සම්බන්ධව මතක් වුණා. හැමෝම එකතු වෙලා මහාචාර්යතුමාව බලන්න ගෙදරට ආවා. මේ මහාචාර්යතුමා මහලු ඉතාම මහලුයි. හැබැයි දැක්කමමනින් දැනගත්ත මේ Taman උගන්වපු දරුවෝ ටික ඉන්නේ. හැමෝටම සාලෙන් එන්න කියලා මහාචාර්යතුමා වාඩි වෙලා සතුරු සාමිච්චි එදෙන පටන් ගත්තා. මහාචාර්යතුමා ඉතාම බුද්ධිමත් මිනිසෙක්. මහාචාර්යතුමා හැමෝටම කතා කරගෙන ඉන්න කියලා කුස්සියට ගිහිල්ලා කෝපි තියෙන කෝපි පෝච්චියකුයි එක එක වර්ගවල කෝප්ප ටිකක් අරන් ආවා. ඒ ට්‍රේ එකේ සමහර කෝප්ප ප්ලාස්ටික්. සමහර ඒවා වීදුරු. සමහර ඒවා පලිගුලින් හදපුවා. ඒ කෝප්ප එක එක වටිනාකම් වලින් තිබේ. අර කෝපි පෝච්චිය මැදින් තියලා ළමයි ඉස්සරහෙන් අර එක එක වර්ගයේ වටිනාකම් තියෙන වීදුරු ටිකක් ළඟින්ම තිබ්බා. තියෙන ගමන් මහාචාර්යතුමා කිව්වා දරුණි ඕලු කැමති විදිහට ඕන කෝපයක් අරගෙන කෝපි බොන්න කියලා. ටික වෙලාවකින් පස්සේ මේ දරුවෝ ටික ඒ ට්‍රේ එක උඩ තිබ්බ වටිනාකමින් වැඩිම
కోపటిక తమై తమంట కోపి బొండ భావించి కరే అర ప్లాస్టిక్ వీధుటి కళ్ళలు వాదనే జరావట లదిలది వీధు కోపటిక లంగడ వతరన్నే పని గోడింగ్ హదపు హొందర దిలిసన వీధుని హదపు ఏ కోపటిక తమై కోపి బొండ భావించి కరే కోపటిక వీగిన అనుకోట మహాచారతుమా దర్వంట ఆమంత్రకల మతకర దర్వని ఒబట మమ కివ్వే కోపి బొండ కియల హబే ఒగలు కోపి బొండ తీర్ణే కలే మే ట్రే గుడ తీన వటినామ కోపవడి మహాచారతు మహాన జీవితేత్ ఒహమ నేదు ఉనే కియనేక జీవితే కియన కోపి టిక బొండ మినిసు హబమ హివి మొకద్ద వటినామ కోప టిక ఏదదాం కో వెన్నే ఉగత్ కమ తాన్నమాన పరంపరావ కులయ గోత్రయ వంశయ రట జాతి ఆగమ సీలుమ దేవల్ ఏకేక వటినామ కమ దిన కోప వై కోపట అవదానే గ్యా తేక బొండ వెలవ నదివున కోపిటికి రహబల నదివున నదివున ఏనిసా తమై హమోటమ జీవితే ప్రశ్న మహాచారతుమ మదకరే కోపి వీద్రువ బొండ గ్యా లమగిటిక బలువే వటినమ కోపే కోపి బొండ పియని హొందర బలంద మంగు దేశనత్ అద అపి పిటిక లగుహవరు మనగినలా మం మెదని ఇడి మన నిరీక్షణే గ్రహ మడ దేరున హుగా కట్టియ కోపిగే రహ వీద్రువ నివేయి కోపపల దిన వడినాదం హవ ఇడి एक महानसी निशा मायक बुधव्यान्नासर लोकट पहाणीता दुर्लभ बुद्धोपाद तदागतन्वास लोकदावत पहाणीता धर्मश्रवणीकांडता धर्म आख्यन कोट महासंघ्या वेडवासेकर्ण कोट एक धर्म खड़य मुखर लहांडला इवनी विलाव गुणा अपट अवधानी दीन कोट జీవితే కిన కోపి వల రసయే దినలే హొందమ కోపే తమంగి కరగానిక తెరవ మన కథావ కి ఉన్నడికి జీవితే దేరుగండి కిల ఏంద పేవని కోపి వల రసయే దినలే కిల ఇకివే కోప దోరణనే మొద కోపే తీన హడేట కోపే తీన వడినాగమట కోపే కొచ్చర్ మిసు అగే కరాదు నిందా కరాదు ప్రశంసా కరాదు కినిక కోపి వల రహట కిసి మదారత్యం నే పోల్కట్టక బివ్వత్ प्लास्टिक कोपे बिवा रत्रांगलिंग हदबु रिदीगलिंग हदबु कोपे बिवा कोपी रहा हिम माय कोपी वाले गुणे वैडी करण उत्साह करण जीवित है लेते ऐ तो वीद्रु मार बरण निमी उदाहरण के कोपे का नहीं अभी मैं गमंग करने जीवित है क्या निहारी टा हैप्पेंड बड़ा गया ना बास्से का कोई अब इतना तीन प्रश्न होना बास्से के हैप्पेंड के तो अब इतना प्रश्न अर्थात अभी वार्ड लाइन आसन ही प्रश्न है अभी गहमरा आगे अनकोट आगे अभी वाड़ी लागे ना सीट मार्ग मे की हेपेन होगी मे वास ये सिंह तीरें उद्भ्यास पालक ससर भयानक अतिशय भयानक इतना इकमें मे गेलवेंटी अववाद अनुशासन अणकिंपेपड़ी तम उदाहरण मेकिन दुर्लभ भाव वो दुर्लभ भाव वटहा सत्पुरुष शातम मे मे दुनपेन महासार जनवास लोक निर्माण में वो ये सत्पुरुष जनगत तथागत महाशिलाे लेसु हुतल सीधि मनुष्य गुणाम कल्पनाग्रंड मनसकल गुणाम इतव दुर्लभोपहल बुद्ध साहसने के अर्थ धर्म निरागंडूण अर्थ आगमी सुतम महासैन तम अपिहर नमस्कार कल्याण उदास मतक्रमे प्रतिपत्ति पूजा वाई बुद्धिशिलाकांतुट मनाई श्रेष्ठ मतक्रे वक्ली स्वामी हे अवसान काले असनी पे उद्यान्वास काल की दिन बुधवाम अड़ीन हृदय के वक्ली हम उद्यान्वासी अतिशय उत्तम कल्याण मित्र तमंगे संगपरपुर सत्पुरुषे असनी पेला बुधवाम इतनी वक्ली हम काल की दिख बुधवाम मदद करना स्वामी उपहांस दखिंड बुध मसा की उपहांस वेडपोक बहुम लाभ आगे बुधवाम पत्र के अनुभव वक्ली में शरीर बल निमे सास नहीं माव दखिंडोड़ धर्मतावे दखिंड मतक्रे धर्मे दखो माव दखा समान मतक्रे ए उत्तरे अदट अभिटा वलंगुमेर कंड बुद्ध दर्शन बुद्धवेन्नास लोकेट एकालोक धर्मतावे कर्म फलवादी निमे अभिट बहुत हितन यमद करंड 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 प्रतिफल लभिनो गया हितेन पिंग दिगट में करंड 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 अनिवार्य सुख दिगामी वही
ಅನ್ನೇ ಪ್ರಶಕಾಣ್ದು ಮಟ ಕಿಯಂದ್ರ ಪಿಂಕರಹಾಮ ಅನಿವಾರ್ಯ ಸುಗತಿಗಾವಿ ವಿನೋದನ ಅಂತ ಮೇರ್ರಾ ಓಗಿನ ಕಟ್ಟಿ ಕೊಡಾದು ಸರ್ ಅನಿವಾರ್ಯ ಸುಗತಿಗಾವಿ ನ ಚುಲ್ಲಕಂ ವಿಭಂಗ ಸೂತ್ರ ಕಿವರ ಬಳಂದೋದಿ ಉದಾಹರಣ ವದಕರ್ನ ಮಹಾನಿನಿ ಪಿಂ ಯಹಪತ್ ಕುಶಲ ಕರ್ಮ ಕಟಿಯುತು ಕರಾ ಕಿಯನ ಅರ್ಥೆ ಏಕಾಂತೇನ್ ಸುಗತಿಯಕ್ ಮಮ ಕಿಯನ್ನೇ ಕಿಯನ ಹರಿದ පවුකම් කළාමයි කියන එකෙන් ඒකාන්තයෙන් දුගති යනවාමයි කියලා උපයනස වල කරන්නේ තේරෙනවද චින්තනය කෙලින් නම් පුට්ටස ලෝක ධම්මෙහි චිත්තං යසල කම්පති අටලෝ දහමට කම්පාණ වෙන අකම්පිත මනසක් තියෙනවා නම් ඒකාන්තයෙන් නිවන් දකින්නවා දුගතියට යන්නේ හැබැයි ධර්මතාවයේ අවබෝධ නැත්නම් ප්‍රඥාව මුදුන්පත් වෙලා නැත්නම් මොන මට්ටමේ පිංකම් කළත් ඒකාන්තයේ සුගති යනවා කියලා කරන්නේ මම මොන උදාහරණයක් කියන්නේ असदुष महादान असदुष के लिए अहंडे दखिन डब्बे लोकेटम बुद्ध शासन तथागत वेडवासे महाशावकेंडवासे रहतुन्महा बुद्ध प्रमुख महासंग्रे पंचन वाल लोक प्रणीत पिरीशुम अति उत्कृष्ट आहार पान सिया ओके असन कथा होती अंगुमाल महारतन महस कथा संबंध है महाचंत हस्तिराज व्यागन बेरना पानी इक्की कड़ना हीला नोच्चे गिना मतक्रा देवी गील स्वामी हारसी अनु नमयात्म हीला हस्तिराज इक्की हीला उदाहरण प्रश्न आगे अंगुमाल लंगी तीन पोटी अमय हीला तेजवंत මමද ක්‍රේපින් අනි ඔන්න ඔය දාණය දෙන්න අපේ ශාසනය පුළුවන් උනේ කාට මල්ලිකාවේ කෝසල මල්ලිකාව දන්නවනේ එතුමියට පස්සේ කවුරුත් උහුම දෙන්න සමත් උනේත් නැහැ සමත් වෙන්නෙත් නැහැ අද ඕගලන්ට එක් කරන්න බෑ කෝසල මල්ලිකාවට කලින් කවුරුත් ඒක කළේ නැහැ තේරුණනේ ඒක මේ ලෝකේ බුදුවරයෙක්ට හා මහා සංඝරත්නයට කරන්න තියෙන උත්කෘෂ්ඨම දාන වලින් උත්කෘෂ්ඨම දාන නෙමෙයි එකයි අසදුෂ මහදාන කියලා කියන්නේ. ඇසි විසි කියලා කියන්නේ. එහෙනම්. මරුණාම මොකද උනේ? මල්ලිකා දේවිය මරුණාම කොහෙද ගියේ? දිවිලෝකිය. බුදුහාමුදුරු කොසල් රත්තුමා සතියක් පුරා ඇවිල්ලා අහනකොට දේවිය කොහෙද ඉපදුනේ කියලා නොකිය ඉන්නවා. ඇයි? තිරසංගතාත්මකට යන්නේ. මම දැන් කිව්වේ අපි කරනවා geki පින් නෙමෙයි. लोके करंड तीन अतिशय दुर्लभ अतिशय कलात्मक करंड तीन उत्कृष्ट मदाने एहेम करबु के नाटात एकांत कोड नियम है अपने सुगतिगामी विनोमाई इतना कुछ तो वो लोग हितनों आदर मासे इतना सराय क्या भी ला उदय हाइट इतना सिल समाधान में ला पैसे के तुरंत निदा आगे ना दवाई डर दिला दाने वाला दिला हवसे की लंबा से कुछ भी ला मल्टी कुछ पूजा कर ला साधु की बड़वासी मुनार गई गिर अप्रमाण विहसकिन उगमदर्शन ඒවැ කතා කරන සියලුම දේවල් අපි මේ සාමාන්‍යයෙන් කතා කරන විෂන් වලට වඩා අති උත්කෘෂ්ඨ නුවණකින් තියෙන්නේ. මන්නේ කියනකොට වේදේ වගේ පොඩක් අරන් බලන්න. ඒ වේදේ පරප්‍රාප්ත බමුණන්ට පවා බුදුහාමුදුරුවෝ දහම් වචන කියනකොට තේරුණා ඒගොල්ලෝ ඉගෙනගත්ත දේවල් වලට වඩා එහා දෙයක් කියන්නේ කියන එක. නමුත් අපි බහුතරය ධර්මාශ්‍රවණයේ අවසානයේ ගන්නේ මොකද්ද? යම් දෙයක් කරාට පස්සේ අවසානයේ නිවන් දකින්න පුළුවන් කියන එක. කරන දෙයක් නිසා නිවන් දකින්නවා නම් ඒක යන්නේ හේතුඵල ධර්මකටද කර්මඵල ධර්මකටද කර්මඵලයකට යන්නේ ඕන පොඩ්ඩක් හිතලා බලන්න යම්කිසි කර්මයක් කරන්න පුළුවන්ද ප්‍රතිකර්මයක් නැතුව කර්මයක් කරන්න පුළුවන්ද විපාකයක් නොවන විදියට පුළුවන්ද බෑ ඔන්න ඔය මතය ඉතාම ලොකු දෘෂ්ටිය හරිද දෙයක් කරලා 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 කවදා හෝ නිවන් දකි කියලා හිතන් ඉන්නවා නම් ඒ දෘෂ්ටිය වැරදි. තේරුණාද මං කියන්නේ? එහෙනම්යි මම පින්වත් කිව්වේ නිදා ගන්න පුළුවන් කාලයක් නෙමෙයි ප්‍රඥාවන්තෙක් නම්. තේරුණාද? බුදුහාමුදුරු ජාගරියාණ යෝගී දේශනා කරන්නේ නිදි වරාගෙන මේක හොයන්න කිව්වේ ඇයි? කියන්නේ නිදා ගන්න අපිට සහැල්ලුවක් ලැබෙන්නේ
బయన ఎత్తా సెకండ్ ఎత్నా కలియుత సియాలి ఇవరైనా నిదాగండి పుల్వా నింది అనోదగిలి హితండు మే హస్ పనా అపిట దన్న మినిస్సు హొరువరం యన వగే మెరల యన మం ఏకట ఉదాహరణ కియన హ ఉదాహరణ మదక్ కరన మహానిని ఒగొల్లొంగే అల్లబు గెదర నతం ఇస్సరహ గెదర హొరు పెనల కడువా గిల అరంచక్ ఆవుత్ ఒగొల్ల మోద కరన్ హ ఒగొల్ల మోద కరన్ అనివార్యం అదన మోద కరన్ కెమెరా దాల సెక్యూరిటీ కౌరు హరికిన ఎక్కు దాల బల్లు గినల్ల సంపూర్ణ ఆరక్ష కరనే ඇයි ප්‍රඥාවන්තයි ඉස්සරහා ගෙදරට අල්ලපු ගෙදරට ඕකුණා නම් අපේ ගෙදරට ඊළඟට ඕක වෙන්න පුළුවන් කියලා නෝන තියෙනවා බුදුහාමරෝ උපමාව දීලා අහනවා මහණෙනි ඇස්පනා පිට බලන් ඉඳද්දී මාරයා තමන්ගේ ළඟම ඥාති හිත මිත්‍රාදීන් පැහැරගෙන යනවා බලන් ඉඳදී හුස්ම යනවා බලන් ඉඳදී දඟ වැටෙනවා ඒ හොරකම තමන්ට වෙනවා කියලා තේරෙන්න දාන ඒකට කිසිම උපක්‍රමයක් උදන්නේ නැද්ද අහන්න. ඕගොල්ලෝ මොන හරි උපක්‍රමයක් උදලා තියෙන්නේ? උදේ බස් 10ක් පිරෙන් ආවනම් යනකොට බස් 9ක් පිරෙලා යන්න පුළුවන්. ගාලි එච්චරට අපේ ජීවිතේ අපි හිතන්නේ නැහැ මේක සම්බන්ධ. සාමාන්‍ය හිතලා බලන්න මාසයක් ගත්තොත් නැත්නම් දවසක් ගත්තොත් උදේ නැගිට්ට වෙලේ ඉඳන් නිින්ද යන තැන දක්වා ඕගොල්ලෝ තමන් වෙනුවෙන් කරගත්තේ මොකද්ද කියන්නේ? කරගත්ත දෙයක් නැහැ. ඔයගලන්ට කෝපි කෝපි රහවලන්න වෙලාවක් නැහැ. අර කෝපේ තියෙන හැඩ රටා මාරු කර කර අනිත් කෙනාගේ කෝපේ මගේ වුණා නම් හොඳයි. මගේ කෝපේ තව ටිකක් ලස්සන එකක් වඩිනයක් කරගත්තා නම් හොඳයි කියලා අර බඩු pore යන්නේ. ඒක තේරෙනවද? ඒකයි බින්වන්දි ඔය මහන්සි වැඩි හින්දා තමයි බණක් නෙමෙයි. නිකම් පුටි වඩලා හිටියත් අර පණ්ඩල කඩන් වැටෙනවා වගේ නින්ද යන්නේ. තේරෙනවද? ඇයි එච්චරට මහන්සි මනස? ඇයි මනසේ තියෙන්නේ අර තමන්ගේ තත්ත්වය තමන්ගේ මාන්නය තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගන්න එක එක දේවල් හොය හොය යන්නේ පැහැදිලිව මං කියන්නේ ඒතර ගොනි ඔන්න ඔය ප්‍රතිරූපය නඩත්තු කිරීම තමන් හිතන් ඉන්න මානසික ලෝකය නඩත්තු කිරීම නතර කළේ නැත්නම් කවදාවත් ගොඩ යවන්නේ මම මතක් කරා ඉස්සෙල්ලා මං කතාව කියනකොට කෝපි වල රහ කෝපේ තියෙන වටිනාකම නිසා වෙනස් වෙන්නේ නැහැ තමන් දක්ෂ නම් පොල් කට්ටේ වුණත් ගුණවත් කෝපි කෝපයක් බොන්න පුළුවන්. ඔන්න ඔය ඉඳලා තමයි බුදුහාම මතක් කළේ ආහාරයක් ගන්නව නම් පමණ දැනගෙන වළඳන්න කියලා. බෙහෙතක් ගන්නව නම් පමණ දැනගෙන වළඳන්න කියලා. ඇඳුමක් අඳිනව නම් පමණ දැනගෙන පරිහරණය කරන්න කියලා. හිසට සෙවණක් හොයනව නම් පමණ දැනගෙන කරන්න කියලා. මේ ලෝකේ පහළ වෙච්ච මෑත යුගයේ පහළ වෙච්ච ප්‍රඥාවන්තයන් අතර සියටල් කියන්නේ ඉතාම ප්‍රඥාවන්තයෙක්. සියටල් එක තමයි ලස්සන කතාවක් කියනවා. ඕනෑම දෙයක් ඕනෑවට වඩා පාවිච්චර ගත්තොත් ඒකට කියන්නේ වහ කියලා. තේරුණා? එතන බිගන්නේ අපි බොහෝ දුරට වහ කාලේ ඉන්නේ. අපිට අසීමාන්තික තෘප්ත නොවිච්ච ආශාවන් තියනවා මරුණත් ඉස්ස වෙන්නේ. ඕල බලන්න මම නිකන් උදාහරණයක් කියන්න හිතන්න. මේ මොහොතේ දැම්මලුත් මේ මොහොතේ දැම්මනවා. මොකක්ද අවසාන සිදුවීම? කියන්නේවා බණේ මහන් හිටියේ හඳුනන ඒ ඉඳලා දිව්‍ය ලෝකයන් පුළුවන් එහෙම නැහැ. ඔය කඳවල් ලුහුම තිබ්බට මනස බණහන මොඩ් එක නැහැ. ඒකයි ලොකු සන්නාසල එහෙම ධර්මදේශනාවලදී කියන්නේ පිං වතුනි කියලා. පිං වතුනි කියන්නේ තේරුම් ගන්න. වත කියන්නේ මොකක්ද? පේන ටික. ඇඟෙන් නම් බණහන වගේ තමයි. හිත කොහේ යනවාද කියලා අපි දන්නේ නැහැ. තේරුණා? අපි කොහෙවත් කියන්නේ නැහැ පිං හිතක් තියෙන කියලා. පින් වතුනි කියලා කියන්නේ. තේරුණාද? ආමන්ත්‍රණයෙන් පවා අපේ මනසේ තියෙන ഘോഷාකාරී, ව්‍යසනකාරී, වසංගතකාරී ස්වභාවය පෙන්වල ඉවරයි. ඒකයි පින්වත් බුදුහාම මතක් කරේ එක වචනීය ප්‍රමාණවත් ප්‍රඥාවන්තෙක් නම් හැරෙන්න. සාමාන්‍ය බල්ල පූස හරක් යන රැල්ලෙඩම යනවා කවදාවත් මිනිහෙක් වගේ ජීවත් වෙලා නැහැ. කෙනෙක්ගෙන් අහුවොත් එහෙම පොඩි කාලේ ඉඳන් තමන් කරපු දේවල් වලින් අදහැරලා බලන වටිනාකම, ලාභයක්, සතුටක් තියෙනවද කියලා මම හිතන්නේ එක්කෙනෙක් අතු සරිය. සතුට තාම හම්බුන්නේ නැහැ සතුට තාම හොයමින් යනවා කියලා කියන්නේ පොඩි ළමයාත් එහෙමයි ශිෂ්‍යත්ව කරන මිනිස්සුත් එකයි ඕ ලෙවල් ඒ ලෙවල් කැම්පස් පරස්තා රස්සා මුණුබුරු මිනිබිරි මැරෙන්න ඔන්න මෙන්න පණ දින්න ඉන්න මිනිස්සු එහෙවත් සතුටින් ඉඳී කියලා නෑ සතුට ලැබෙයි කියලා මැරෙන්නේ තේරෙනවා
මේ ලෝකෙ විඳින සතුටින් සන්තුෘප්ත වෙච්ච සතුටින් දිනපු මිනිස්සෙක් හොයන්න නෑ හැමෝම සතුට හොයනවා කියලා එකක් කරන්නේ ඒකයි මිනිස්සු ජීවත් වෙලා නෑ ජීවත් වෙන්න තරගෙක ඉන්නේ පැහැදිලි මං කියන්නේ ඉන්ද විඳින අපි මේ වගේ කාලෙක ඉපදෙන්නේ හොඳට කියලා දේ අහන්න පුළුවන් වෙලා හොඳ මනුස්ස මොණයක් ඇතුව ඇඟපත තාම පණ තියාගෙන තාම හොස්පිටික වැඩි වැඩි ससरे बहु मिलाव बहु काल सत्य मुखदी वाहन वाहन डैशबोर्ड बुधहा फिलीम पिटीपेनो हर ව්‍යංගයේ තේරුණාද බුදුහාමුදුරෝ ඉන්නවා කියලා හරක්ට තේරෙන්නේ නැහැ උන්ගේ වැඩේ මොකද තනකොළ කනවා බමාරනවා ආයි කනවා මර ඔබ නෙමෙයි ජීවිතේ වෙන්නේ දැනුත් තලුමර මර වමාරව මාර ඉන්නේ අතීතේ කාපු තනකොළ ටික නෙමෙයිද දැන් උනා හිතන්නේ නැත්තේ මොකද ගෙදර ළමයි හොඳින් දන්නේ හෙට කොහොමද දැන් ආය යන්නේ අද රැවෙයි දන්නේ කීයද ඉවර වෙන්නේ ඔය වමාරව මාර කණ ඉවර වෙන්නේ उदाहरण मतलब सामान्य मनुष्य धर्मावधि लुकू पर्वत उल्टे अनावागी पल तेना वगे सामान्य मन शक्ति धर्म हो पुण्यति मनुष्य के मनुष्य कुणी ऐकिल हो गल पल्लेम पल तिरसांगोणी हो अपायोणी इतर वाले पैक गंडी पैक करगे निकांग अच्छुपत मनोधि मंगियान तबांगी गोड़े वैडी कर गाने को हो अणुंगिटी के मगे कर गाने को हो सर लगे वोना पाली मजे रहते हो लोग दोस सिंगल इन्ना मुगर क्या मैत या मैत वही हुंदर तेरू गांड मे सामान्य सम्मत लोके मिनिसुदुन वटनाकं पासे पन्नला 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 हरद अवसाने दी वे वटनाकं दुन्न मिनिसुदुन के पत्ते ने हुंदर वो तेरू गांड अपे अम्म मेरन को मट गील अपे अम्म बेरंड तेन अपे ता मेरन को मट गील बेरंड हाथी तोदे बहुत हाथी तोदे बुधवाड़ी तोदे मेरी बल्ले बुधवा मदर मनुष्यपाल बिर्वा धन तुम बुरी एक तोदे की पुता बुधवा पश्चिमावा ऐ मे बल्लट मगे तातक नमी आमंत्रण मोदी की उदाहरण बल्ले कंडे हेतु तथागत महानशिलिया लोके बलें जवें नुअनी हय्य हत्यें हकिया असम समय असमय समय के बोल लोके बुधुन से नमखा समान किसीम जगत तव बुधुने තථාගත මහසීරවත් පුළුවන් ද කියන්නේ ඉස්සරහ ඉන්න බල්ලෙක්ට ධර්ම අවබෝධ කරගන්න. අර ඉන්න හරකලට පුළුවන් ද බුදුහාමුදුරුවනේ ධර්ම අවබෝධ කරගන්න. බැරි. ඔය වගේ තරකට පතුරුන් මොකද වෙන්නේ? තමන්ගේ දරුවා රහත් වෙලා හිටියා. හරිද? තමන්ගේ ඥාතියි මාර්ගඵල අවබෝධ කරලා තිබ්බත් ධර්මය නෙමෙයි කියන වචනයක්වත් තේරෙන්නේ නැහැ. මම එක කිව්ව අර හරකල දිහා බලන්න කියලා. ඔය හරක් මේ හපැතින මහසායගෙන අමමල් රේණුව තරම් දෙයක් දන්නේ. හරිද? तमंगे वेड़ी कल तुम कहा मनुष्य इपदी हिता मनुष्य कोरंडोणी अम्मला अंगिल मल अयल अरुदेम उपयोग कीबूटिकमे कर 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 ओक कर कर हिटिया विशेष चांस मेरे एक दरूंगा किटिया अम्मला सलकुआ मेरा अटे जाति सेवेकला मे देवल हूंगला हिंदू आट विला बेने बनहा इंत मंग अद मरवाण तब सती बनहा इंटर
එහෙමනේ කතා කරපු ගම යන්න ඕන ඔය හිතනවාද මේ ලෝකේ ජනාධිපතිතුමා ඉන්නවා කියන්නේ සියලුම ලෝකෙට අගරජ පෘථුවියටම රජ ඒ කෙනාටවත් විශේෂ අවස්ථාවක් දෙන්නේ එකම හැන්දෙන්නේ බදා එහෙනම් පිගාදී ඔයගොල්ලෝ හොඳට හිතලා බලන්න හරිද මිනිස් එක්කලා ඉපදිච්ච වෙලාවේ තමන්ට අවසානයේදී සතුටින් මැරෙන්න පුළුවන් අවසරයක් හදාගන්නද නැද්ද කියන්නේ ඔය අදව ගමන් කරෙව්වොත් තමන්ගේ වයස තමන්ගේ ජාතිය කුලය මලේ කිසිවක් අදාල නැහැ අද පටන් ගත්තොත් කරලා ඉවර කරනවා කියලා පුළුවන් ධර්මයේ ස්වභාවය මත සංදික්තිකයි අකාලිකයි එහි පස්සිකයි දැන් ඇවිල්ලා බලන්න කියන්න පුළුවන් ධර්මතාවය බුදුහාමෝ මතක් කරගන්න ඒකයි ඒ ශ්‍රද්ධාව ගෞරවය පෙරදරි කරගෙන කෙනෙක් එක මල් පෙත්තක් පූජා කරා කියන්න මල් පෙත්තක් මහසෑයපත්‍ර විසිකලා කියන්න ශ්‍රද්ධාවයි අපරාණ පාළිය මතක් කරනවා මල් හතයි මල් දෙකයි එක මලයි සමහර මල් පොකුරලන් යනකොට මගදී හැපිලා මැරිලා අඩුපාඩුවක් නැහැ ශ්‍රද්ධාව තියුරයි මැරෙලා ඉපදින්නේ දිව්‍යතලයේ ආයෙවිල බණහනවා සතර පහෙන් ගැවෙනවා සෝතාපන්නයි ඒතරම මං කියන්නේ ඒද බිනාදී මම මතක් කරේ අපි බුදු කෙනෙක්ට නමස්කාර කරන්නේ ඇයි කියන එක ධර්මයේ හොයන්නේ ඇයි කියන එක මහා සංඝයාට සලකන්නේ ඇයි කියන ප්‍රශ්නේ කවුරු හරි ඕගලංගෙන් ඇහුවොත් එහෙම කොන්ද කෙලින් තියාගෙන උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ අම්මා තාත්තා කරු නිසා තමයි ආවේ අල්ලා උපදෙස් කට්ටියක් දෙන්න කිව්වා ඒකයි ආවේ කම්මැලියද වැඩක් නැහැ ඒකයි ආවේ ඔහොම කිව්වා කියලා බේරෙන්න බෑ තේරෙනවද ධර්මයේ ගුණය තමයි ඕනම තැනකට උත්තරයක් තියෙනවා අපිට වෙලා තියෙන්නේ අපි ජීවිතේ කොටසක් විදිහට ධර්මයේ හොයනවා ජීවිතය කියන්නේ ධර්මතාවයක් කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්නේ තේරෙනවද මං කියන්නේ එහෙනම් මේවා හිතන්න කාරණා වලට ගොඩාක් තියෙනවා සියල්ල මතක් කරන්න වෙලාවක් නෙමෙයි මොකද මම මේ මූලික කාරණා ටික මට මතක් කරන්න ඕනේ බහුතරයක් මේ සියලුම කාර්යභාරයන් එක ඉවෙන්ට් එකක් විදිහට කරනවා මිසක හරිද යම් කිසි මේ සිද්ධියකට එනවා මිසක ඇත්තටම සත්‍ය වෙන්න ඕනේ කියන මානසිකත්වේ නැහැ පහදම කියන එක ධර්මයේ හොයනවා කියන එක ජීවිතේට පරිබාහිර වෙන්න බෑ පින්වත්නි පින්කමක් කරනවා කියන එක ජීවිතේට පරිබාහිර වෙන්න විදියක් නැහැ දානයක් දෙනවා කියන එක ජීවිතේට පරිබාහිර වෙන්න විදියක් නැහැ හුස්ම වගේ දන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ හුස්ම වගේ මිනිසුන් උදව් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒක 아무තෙන් කාටවත් තොකු වෙන යන කියන්න තියන්න එපා Tamanට බඩගිනි වගේම තව කෙනෙක්ට බඩගින්න තියනවා කියන එක තේරුම් ගන්න එක මනුස්සකම Taman ළඟ තියෙන බත්පතෙන් එක බත් කඩක් හරි සතෙක්ට හරි දීලා කන එක මනුස්සකම බුදුහාම මතක් කරනවා මහන්නේ මම තරම් දානි ආනිසංස ඔබලා දන්නවනම් කන බත්පතේ බත් කටක් හරි තියලා වළඳන කියා. එහෙනම් පින්වත්නි තමන්ගේ තියෙන ඉතුරු වෙච්ච ඉඳුරු ටික හරි ගමන්නේ. පොළොවේ ඉන්න සතෙක්ට හරි ආහාරයක් වේවා කියලා දැනට තමන්ගේ ජීවිතය හදන්න. එතනින් පටන් ගත්තාම ඉස්සරහට තව ඉහළට යන්න පුළුවන්. නැත්නම් පින්වත්නි මිනිස් එක්කලා ඉපදිච්ච කාලේ දානයක් දීලත් නැහැ, හික්මීමක් වෙලත් නැහැ, සීලයක් රැකලත් නැහැ. මේ ලෝකෙ වෙන්නේ මොකද්ද කියන විමසුම් ඇස පහළ කරගන්නත් නැහැ. එහෙම මලහම ඉතින් මනුස්ස එක්කලා ඉපදුනොත් මෝඩයි මුග්දයි අර පිටිවැසින් ඉන්න කට්ටිය වගේ තමයි මෙතන නෙමෙයි අර හරි එහෙනම් ඒ අවාසනාවට පත් වෙන්න එපා මොකද තමන් මිය පරලෝ ගියාට පස්සේ පින් අනුමෝදන් කරලා ලේසියෙන් පිනක් ගන්න බෑ ජීවත් වෙලා ඉන්න වෙලාවේ සත්‍ය හිුවේ නැත්නම් හරි එහෙනම් පින් අනුමෝදන් වලට ඔළුව තියාගෙන ඔය ඉන්නන් වාලේ කාලා බෙලි ඉමු කියන මට්ටම එන්න ඉන්න එපා තාම බය දේහයෙන් මොඩි මතක් කරේ හැමෝටම උත්තේජනයක් ලැබේවා කියන එකේ උදාහරණ මතක් කරනවා අප්ප මිදම් බික්කෝ මේ මනුස්සාණන් ආයි මහන්නේ මේ මනුස්ස ආයුෂ ඉතාම අල්පයි ඉතාම පරිත්තයි අද අවුරුදු 120ක් 150 68ක් නැහැ බක්කුල මහරතන වාසේ වගේ ජීවිතයක් තියෙන මිනිස්සු අද පහල වෙන්නේ නැහැ ආනන්ද හමුරු වගේ අවුරුදු 120ක් කියන මිනිස්සු අද හොයා ගන්න හම්බෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ අවුරුදු 80ක් වැඩ වාසය කළා සාමාන්‍ය අපේ પરම්පරාවයි වගේ නේකොට නම් අවුරුදු 80 කියන එක හීන තමයි තේරෙනවා ඉතාම ඉක්මනට මේ වයස යනවා ඒ වයසනොත් පළවෙනි යුගයේ අම්මගේ ඇකේ කිරි ටික බොන්න බත් ටික ගන්න ඕකට ඊට පස්සේ ඉගෙන ගන්න අවුරුදු කීයද 25ක් 30ක් විතර යනවා දොස්තර කෙනෙක් වෙන්නේ ලංකාවේ අවුරුදු කීයද 26ක් 27ක් යනවා ඉංජිනේරුවෙක් වෙන්නේ ජීවිතේ තුනෙන් එකක් විතර සාමාන්‍ය බිත්ති ඇතුලේ කොටු වෙනවා හරිද ඊට පස්සේ රස්සාවේ අහු වෙනවා ඊට පස්සේ පරස්තාවට අහු වෙනවා ඊට පස්සේ දරුවන්ට අහු වෙනවා ඊට පස්සේ වසිතින් මිලි පෙට්ටියට අහු වෙනවා මොනවද වෙන්නේ එතනද නිකන් හොයි මැරලා යනවා එහෙනම් මම මොකද මතක් කරගෙන ඉන්නේ මොකද ඔය හැමෝම දවසක අපිටත් අම්මලා තාත්තලා විතරක් හිටිය තමයි එතනද අද ඕගොල්ලෝ අපේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන් හැබැයි දවසක කිරි දීලා දාඩිය හෙලලා අපි හදලා දිනවා එතනද ඒකේ ණයකුත් පොඩ්ඩක් තියෙනවනේ
එඳ කියන්නේ නැත කවුරුත් කියන්නේ තේරෙනවා එහෙනම් අප්‍රමාණ ප්‍රසාදයෙන් මතක් කරේ හරිද අප්‍රමාණ ගෞරවයෙන් මතක් කරේ ගුණාන්ට මොකද සාමාන්‍ය මිනිස්සේ දිනයක් වෙලාවක් වෙන් කරගෙන කරන වැඩක් නෙමෙයි මේක සීලයක් සමාදන් වෙන්න එනවා කියන එක බුදු පියාණන් වහන්සේලාගේ ගුණයට වන්දනාවක් කරන්න හැමෝම ඉන්නේ දවසක් වෙන් කරන් කොහොමවත් එන්නේ විනෝද චාරිකාවක් කියන්නේ යාළුවෙක් ඉදර ගිල්ල සින්දුවක් කියන්නේ ඒවට උනතරම් කට්ටියනවා හැබැයි වන්දනාවකට නමස්කාරයක් කරන්න පිදියුත්තන් පුදන්න එහෙම හැමෝටම ඉදමාල වෙන්නේ නැහැ එහෙනම් ඒ ප්‍රසාදිය මුල් කරලා මම මතක් කරේ ප්‍රමාද වුණොත් මරණය තමයි ඉතුරු වෙන්නේ අප්‍රමාදී බව අමෘතයට නමක් ප්‍රමාදී බව මරණයට නමක් නොදන්න මොඩයා හිතන් ඉන්නවා කියලා බුදුහාම මතක් කරනවා මට දරුවෝ ඉන්නවා දීපල තියෙනවා රස්සාව තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහන්ති ඊට පස්සේ අන්තිමට තමන්ට තමන්වත් නැහැ ආයි දරුවෝ මල්ලු වෙන කවර කතාවක්ද එහෙනම් මේ වගේ තමන් ඉදිරියේ යුතුයකම් ටික ඉෂ්ට කරලා පැත්තකට වෙලා ඉන්න තේනවා එහෙම නැති වුණොත් අඬලා පස් කාලා මැරෙන්න වෙයි එහෙම ජීවිතයක් නොවේවා කියන එකයි මම මේක මතක් කරේ මොකද කලින් පොඩ්ඩක් දැනගත්තොත් එහෙම මරනකොට මතක් වෙන්නේ හඳුරු කිව්වොය හොඳයි ඊගොල්ලෝ අපි යම්කිසි කාරණාවක් මම මතක් කරන්න හැමෝටම හිතන්න අවස්ථාවක් ලැබෙන්න දැන් සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේලමක් ලෝකෙ පහළ වෙන්න කලින් පවා ඔගොල්ලෝ ධර්මය අධ්‍යයනය කරලා තියෙනවා නම් අරහත් ඵලය සර්වත්‍යාඥානය සතිපට්ඨානය පටිසමුපාදය ඉන්ද්‍රිය ධාතු ආයතන ඔය අපි කතා කරන සියලුම පාළි පද ඔයාලා හඳුනනදි තුන් බෑජට ගමනේ ජටිලිය দমন කරන්නේ ඒකේ ප්‍රධාන ජටිලියව দমন කරන්න යනකොට එයා මොකද කියන්නේ බුදුහාඳුරු ඉරිදී 1000 ගාණක් දක්වනවා ඒ හැමතැනදී මොකද ඒ ජටිල තුමා කිව්වේ ඔබනම් දක්ෂයෙක් තමයි හැබැයි මම වගේ රහත් නෑ කියලා ඒකෙන්ම තේරෙනවා නේද බුද්ධ ශාසනය විතරක් නෙමෙයි රහත් අරිහත් කියන ඵලය තිබ්බේ අනිත් පිරිසත් ඔය වචන ටික කොහොමම පාවිච්චි කළා ඔබලා දන්නවද නිගණ්ඨනාත පුත්‍රට සර්වඥ කියලා පාවිච්චි කරා කියලා? ඔගොල්ලෝ හාලැත්තේ බුදුහාමුදුරන්ට තමයි සර්වඥ කිව්වේ කියලානේ. හැබැයි ඒ වෙනකොට නිගණ්ඨනාත පුත්‍රත් බුදුවරයෙක් කියලා හලවලා දිනවා. දැන් නිකමට හිතන්න අපි ඒ කාලේ ඉපදුනා නම් අපි ඒ කාලේ ඒ ජීවිතේ හිටියා නම් අපි සමහරවිට දන්නේම නැතුව උතන්ද යනවා. ගියාන ඕගොල්ලෝ හිතනවද ඒක තේරෙනවා කියලා? ඔගොල්ලෝ හිතනවද ඒ වගේ දර්ශනයකට යොමු වුණොත් ඕගොල්ලෝ ඉන්නේ වැරදි දෘෂ්ටිකයක කියලා ඔයාලා තේරෙනවා නේද? තේරෙන්නේ නැහැ. බ්‍රහ්මජාල සූත්‍රය අරන් බලන්න. බ්‍රහ්මජාල සූත්‍රයේදී බුදුහාමර මතක් කරන පැහැදිලිව මහණෙනි ඒ කාලේ සාසනෙන් පිට අන්‍ය පරිබ්‍රාජකයෝ පවා විමුක්තිය නිවනක් සැපයක් හෙව්වා. ඒගොල්ලෝ ඒවට ප්‍රතිපදාත් හැදුවා. ඒ ප්‍රතිපදා වලින් හිතන විමුක්තිය ලැබෙනවා කියලා ඒකාන්ත කොට නියමයකුත් තිබ්බා හැබැයි අවාසනාව මහණෙනි ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ ඒ කියන මාර්ගයෙන් නිවන දකින්න බෑ කියලා. ඒ හින්දා ඒක මිච්ඡා දිට්ඨිය කියලා මතක් කරනවා. 62ක්ම තියෙනවා ඈ බලනවනම්. ඊවානි මේකේ තියෙන සංවේගය තමයි අපි ඒක සූත්‍රානුගතව කියනකොට අපිට හිතෙනවා අපි නම් බේරලා ඉන්නේ මේ මිනිස්සු පව් කියලා. හොඳට බලුවම තේරෙනවා මේ මිනිස්සු දන්නේ නැති කමඩ කළා. අපිට දැනගන්න පුළුවන් හැකියාව තිබුණත් අපි හොයන්නේ අපි එච්චරට පව්. තේරෙනවද මේ ප්‍රශ්නේ? දැන් එකක් තේරුම් ගන්නද වතුරෙන් එළියේ ඉන්න මිනිස්සෙක් වගේ කෙනෙක්ට වතුරේ ස්වභාවය කියලා දෙනවනම් ඒක ටිකක් අමාරුයි තමයි. එතනද? මට මේ කියන්නේ වතුරෙම ඉපදිලා වතුරෙම ජීවත් වෙලා වතුරෙම මැරිලා යන මාළුවෙක්ට මිනිස්සෙට වඩා වතුර ගැන කියලා දෙන එක ලේසිද නැද්ද? මං කිව්වේ වතුරේ නැති වතුර ගැන දන්නේ නැති මිනිස්සෙට වතුර ගැන කියන එක අමාරුයි. මං ඊට පස්සේ අහුවේ වතුරෙම ඉපදිලා වතුරෙම ජීවත් වෙලා වතුරෙම මැරිලා යන මාළුවෙක්ට වතුර ගැන කියලා දෙන එක ලේසිද නැද්ද? මොදිද? වඩා අමාරු මනුස්සයෙකුට වතුර ගැන කියලා දෙන එක නෙමෙයි. මාළුවට කියලා දෙන එක. ඇයි? මාළුවට ඒක සාමාන්‍යයි. මාළුවට වතුර පොඩි කාලේ ඉඳලම ජීවිතේ වෙලා තියෙන. ඒ හින්දා එයාට කිව්වට ඒක අදහසක්වත් ගන්න බෑ. තේරුණාද? ඒ වගේ පින්වත්නි පැවැත්ම කියන එක ලෝකය කියන එක නැත්තම් අපි හැමෝම කතා කරන දුක කියන එක මිනිස්සුන්ගේ ජීවිතේ වෙලා තියෙන. ඒ හින්දායි කිව්වට තේරෙන්නේ නැති. මම උරණ හිතන්න තනක් අහන්න හරිද? මට පුළුවන් නම්
මේ තියෙන අති බුලත් කොලයක් හරි මේ බුලත් කොලේ අනිත්‍යයි කියන එකෙන් ඔයගොල්ලෝ දන්නේ මොකද්ද මේ බුලත් කොලේ අනිත්‍ය බවට පත් වෙනවා මේක දුක්ඛ භාවයට පත් වෙනවා මේක අනාත්මයි කියලා අපි හල් දිනවනේ බණ හල් දිනවන මොතර මේ බුලත් කොලේ අනිත්‍යයි කියන එක තේරුම් ගන්න කියන බා මොකද තේරුම් වෙනසලා මේ වගේ කියන්නේ අනිත්‍යයි කියලා කියන්නේ හඳුනේ ඔහොම ඉරුවාම වෙනස් වෙනවා එක මෙන්න මේක පිංගාදී පොඩ්ඩක් හොඳට හිතන්න ඕනේ මේ තියෙන පත්කඩේ හරි මේ පත්කඩේ ස්වාමීන් වහන්සේලා වඳින්න එහෙම පාවිච්චි කරන්නේ පත්කඩය මේ පත්කඩේ හදන්නේ කොහොමද මේ පත්කඩේ නිර්මාණය කරන්නේ කොහොමද කොහොමද රෙදි අරගෙන නූල් අරගෙන මහලා වියලා අවසානදී මේ රටාවට හදනවා ඔතන උත්තරේනේ නේද බණ්ඩායි ප්‍රශ්නි මේ පත්කඩේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා මම හිතුවා ඔයාලට ශනික උත්තරයක් එනවා නේද රෙදි අරගෙන පඳු පොවලා මහලා මේක පාවිච්චි කර ගන්න පුළුවන් කියලා පත්කඩයක් හදන්න පුළුවන් කියලා අපොස හතර බණ්ඩාගේ ප්‍රශ්නි එවනේ අහන ප්‍රශ්නට උත්තරයක් දෙන්න කලින් ප්‍රඥාවන්තයෝ බලන්නේ ප්‍රශ්නේ දිහා එක්තරා අවස්ථාවක ගුරුවරයා ඉස්සරහා ඉන්නකොට ගෝලියෝ ටිකක් ගුරුවරයාගෙන් ප්‍රශ්නයක් අහන්න ගත්තා. ඇහුවා ගුරුතුමනි මේ ලෝකේ තියෙන මේ මහා ගංගාවල් කොහෙන්ද පටන් ගන්නෙ? මේ ඉර කොහෙන්ද පටන් ගත්තේ? ලෝකෙ කොහෙන්ද පටන් ගත්තේ? ඇළදොල කොහෙන්ද පටන් ගත්තේ? ප්‍රශ්නයක් අහන්න. උත්තරේ මොකද දුන්නේ? ඔයාලා ප්‍රශ්නේ කොහෙන්ද පටන් ගත්තේ කියලා. ඕල් බලන් ඉන්නත්තේ මම පටන් ගන්නද කියලා කියලාද? ප්‍රශ්නේ තමයි ඔයා අහපු ප්‍රශ්න ටික කොහෙන්ද පටන් ගත්තේ කියන ප්‍රශ්නේ. ඒක විනාඩි හතර දේරුම් ගන්න ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ කියන දේක් අහන් ඉන්නවා කියන එක නෙමෙයි. හරිද? කියන දේ මනාවට මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? දැන් මම මේ වඩ පිට ආගෙන සිද්ධියක් තියෙනවා මම කියනනම් ඈ වාහන යනවා, සත්තු ගෑ ගහනවා, හේවිසිනාදය හෙනවා, මිනිස්සු හැම මෙහෙන් යනවා. මඩ වෙන අතර මගේ පිටවසන මිනිස්සු යනවා. හරිද? හැබැයි ඕගලන්ට ඒක පේනවා හොඳට මට වඩා නේ. ඕගලන්ට මොකද වෙන්නේ? මේ මිසර බලනවා ආයෙත් හරි. ඒ අපිට කියන දේ අහනවට වඩා වටපිට මොකද වෙන්නේ කියන එකට සිහිය වැඩි. ඕගොල්ලෝ බලන්න ඉන්නවා හොඳයි. ඕගොල්ලන්ට හට් එකක් ගහලා වාඩි කරවල බණහන්න දීලා තියෙනවා. වටපිටාවේ කට්ටිය ඒගොල්ලෝ බලලා ඉන්නේ. හරි. එකක් හොඳ මතක තියාගන්න කවදාවත් තමන්ගේ පැත්ත තීව්‍ර කරගත්ත නැත්නම් බණන අහන්න වෙන්නේ නැහැ. හරි. ඔයගොල්ලෝ සින්දුවක් කවියක් නර්තන ප්‍රසංගයක් බැලුවාගේ අවසානයේදී ඔහෙ ඇහිච්ච එකක් අහගෙන යයි. හැබැයි කිව්වේ මොකද්ද කියන එක අහගන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් මම මතක් කරේ මෙතන මොන දේ වුණත් කියන දෙයට මනාවට ශ්‍රවණය තියෙන්න ඕනේ. නැත්නම් කියන දේ තේරෙන්නේ නැහැ අමුමාල වෙනවා. පැහැදිලිද? එහෙනම් මම ආයෙක මතක් කරන්නේ නැහැ උදේ මොකද දැක්කා මූණ ටික මෙහෙම යන්නේ. හරි. මම කියමින් ආවද? මේ තියෙන පත්කඩේ කොහොමද නිර්මාණය කරන්නේ කියලා මම අහමු. ඕලට අගල උත්තරය දෙනවා රෙදි ටිකයි නූල් ටිකයි ওই ටික අරගත්තා නම් මේක මහලා දෙන්න පුළුවන් ආඳුනේ කියලා මේ ඉන්න පිරිස කියයි. හැබැයි හොඳට බලන්න පිවන්දි මම ප්‍රශ්නේ අහන තරම. මේ පත්කඩය නිර්මාණය කරන්නේ කොහොමද කියලා ඇහුවට මේ පත්කඩය දැන්ටම නිර්මාණය කරලා නැද්ද? නේද? මේක නිර්මාණය කරලා නේ තියෙන්නේ. දැන් ඕකට නම් උත්තර දෙන්න ඕකට. රෙදි නූල් පන්දු විතරම් කරනවා කියලා. ඔයාලට තියෙන දේ උගල හිතන්නේ නැහැ කියලා. හිතන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ. හිතන්නේ නැති වුණාම ඒක හරියට මැටි දන්නවද මැටි? මැටි අරගත්තාම දක්ෂ කුඹල්කාරයා මොකද කරන්නේ? ඕක හරි හඩේකට හදනවා වේලෙන්ට කලින්. ඔය මැටි ගුලිය නිකන් තියාගෙන හිටියොත් ඊට වඩා ලොකු කලයක් වගේ එකක් ඇතුලේ මොලයක් වගේ විදිහට තැම්පත් වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. එකයි හිතන්න බැරිලා තියෙන්නේ. අපි විමසන්නේ නෑනේ. අපේ මුළු ජීවිතේ බවටම පතලා තියෙන මොකක්ද? අපේ පොඩි කාලේ නම් තිබ්බ අද්දකීම් ටික. gedara, රස්සාව, දරුවෝ ටික. අපිට ඊට එහා හිතන්න ගමක් ඕන වෙලා නෑ. ඇයි? සත්‍යයක් කියන එක හොයන්න ආසාවක් ඇවිල්ලා නැහැ නේ. අපි අද දවස කොහොමද ගෙවා ගන්න කියන plan එක තියෙන්නේ. මේවා මම කියනවට සමහරවල් රිදෙන්න පුළුවන් ඈ. දන්නම කෙනෙක් රිදෝනේ කොහොදා ඉන්නේ? අහගෙන ඕනස කියලා බලනවට. එහෙනම් අද හරි මේ ගත්ත පන්නරය හැමදාම තීව්‍රව කරන්න පියවන්නේ හොඳේ මොකද හැමදාම අපේ තියෙන ස්වභාවික ප්‍රාර්ථනාව අපිටත් කලින්
ඔගොලු මේ ධර්මයේ කෙනෙක් අවබෝධ කරලා අපිටත් යම් දවසක දේශනාවක් කරමු. අපිත් එක්ක නිවන් දකින්න උපදේශය ගන්නවා. ඔගොලු හිතන්න පුළුවන් එහෙම වෙන්නේ නැති වෙයි හැමෝම ඔබහසලා මහානත් වෙලා ඉන්නේ කියලා. එහෙම නෙමෙයි හොඳේ. මම ඊට කතාව කියනවා. අපේ මහා බෝසත් වහන්සේ එතරා ආත්ම භාවයක ඉපදුනහම උන්වහන්සේ ඊටාම තරුණ කාලෙම තේරුම් ගත්තා මේ සාමාන්‍ය කාම ලෝකේ ඉන්නවා කියන එක තේරුමක් නැහැ. එහෙනම් තාපස ප්‍රෞඪජාවෙන් පැවිදි වෙන්න ඕන කියලා. තපස්සරෙක් විදිහට පැවිදුනවා. උන්වහන්සේ වැඩ හිටපු කුටිය ළඟ ඉස්සරහා තිබ්බ පොහුණක්. උන්වහන්සේ යනවා ග්‍රීෂ්මයේ රස්නේ නිවා ගන්න වතුර පොට්ටක් ඇඟට අලා ගන්න. යනකොට විලට බහිනකොටම මම හිතන්නේ මේ මහා සෑය තුපාරම් පැත්තෙන් බලනකොට පේනව නේද විලක් එක්ක ලස්සන. එතන තියෙනවා දියබෙරිලි මල් එහෙම උදේ. නිකන් හිතන්නකෝ ඒ වගේ නෙළුම් මල් තියෙන පොහුණක් කියන. නෙළුම් මල් ඉතාම සුවඳවත්. ඔය සුවඳ ආග්‍රහණය වුණා. මේ තාපස්තුමාට හිතුණා කොච්චර මනරම් සුවඳද කියලා. හොඳට බලන්න උදේ. මල ඇල්ලුවෙත් නැහැ. මල කැඩුවෙත් නැහැ. පැත්තවත් දරුවෙත් නැහැ මල දිහා උදේ. අර ආපු සුවඳ ආග්‍රහණය කළා. මෙයාට හිතුණා කොච්චර සුවඳයිද කියලා. ඔය වෙලේම උඹ සුවඳ හොරා කියලා සද්දයක් ආවා. තාපසයා වටවිට බැලුවා කවුද මට මෙහෙම හොරා කියන්නේ කියලා. ඊට පස්සේ තාපසයා කිව්වා මම හොරගම් කළේ නෑ මට සුවඳ ආව විතරයි මට මේ හොරා කියන කෙනා පෙනී හිටින්ද කියලා. දේවතාවියා පෙනී හිටියා. ඊට පස්සේ දේවතාවගේ අහුවා මොකද ඔබතුමී මට හොරා හොරා කියන්නේ. ඊට පස්සේ කිව්වා තාපසතුමනි ඔබ වගේ බ්‍රහ්මචාරී ජීවිතයක හැසිරෙන කෙනෙක් මේ පංචකාමයේ ඇලෙන්න සුදුසු නෑ. සුවඳ ආග්‍රහණය කරමින් පංචකාම රමණය කරන එක සුදුසු නෑ. ඒකයි මම මතක් කරේ කියලා මතක් කරා. ඊට පස්සේ තාපසතුම අහනවා දේවතාවිය ඔබ දන්නවද හැමදාම උදැහැට හැමදාම උදෑසන ගමේ මිනිස්සු එක්කන විලට විලට ඇවිල්ලා ජබොක් ජබොක් කියලා විලට බැහැලා විල මඩ කරලා නෙළුම් පෙතිත් එක්කම කඩාගෙන අලෙක් ගලවන් යනවා. ඒ මිනිස්සුන්ට ඔබතුමී කවදාවත් බයින්නේ නෑ. මම ඇල්ලුවෙත් නෑ බැලුවෙත් නෑ සුවඳ මට දැනුණා. එච්චරයි මම කරේ. මට ඔබ හොරා කියනවා අර මිනිස්සු එහෙනම් මිනිමරුවෙක් වෙන්න ඕනේ. නේද? ඔහුට බයින් නැහැ නේද කියලා අහුව. එතන මොකද දන්නවද කිව්වේ දේවතාවිය. දේවතාවිය කිව්වා තාපස්තුමනි මම උදාහරණයක් කියන්නම්. අලුතෙන් දරු ගැබකින් දරුවෙක් ප්‍රසූත කරපු අම්මා කෙනෙක්. මම හිතන්නේ බොහෝ පිරිසක් ඔය අද්දගෙන ලබන්නේ. දරුවෙක් ලැබිච්ච මුල් කාලේ තමන්ගේ පියවරු වලින් කිරි වැස්සෙනව නේද? නේද? තමන්ගේ අතේ ඉන්න දරුවගේ මල මුත්‍ර ඇඟ පුරාම යනව නේද? ඒක අම්මට ගානක් තියනවද? ඒක ආසාවෙන් තුරු කරන් ඉන්නවා. ඒ වගේ අම්මා කෙනෙක්ට කිව්වොත් එහෙම ඕගමල ජරාවක් සුද්ධ කරන් ඉන්න කියලා කරයිද? කරන්නේ නැහැ. ඒ වගේ කාමයට මැලිච්ච පංචකාමයෙන් හොඳයි කියලා හොයන කෙනෙක්ට ඔය කරන වැඩේ වැරදි කියලා කිව්වටවත් වැඩක් නැහැ. ඔයාලට තේරුණ නැත්නම් මං කියන්නම් අර යාළුවන්ගේ. අර හරක්ට කිව්වොත් එහෙම තරෝල කණ එක නෙමෙයි හොඳ බණහන එකයි කියලා තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඒ හින්දායි කිව්වේ නැති කියනවා. ඔබ දන්නවද ඔය දේවතාවී කවුද කියලා? මහා බෝසත් වහන්සේ තමයි එදා තාපස ප්‍රෞඪජාවෙන් පැවිදි වෙලා අර තපස්දීය ගත කරපු ඒ පූජකතුමා. උන්වහන්සේ බොහෝ කාලයකට පස්සේ මෙහෙට අවුරුදු 2000 ගණනකට පෙර ඇසතු බෝහාමුදුරුවල සරත්ඥාණය පසක් කරන ලෝතර සම්මා සම්බුද්ධ පත් වුණා. උන්වහන්සේගේ ශේෂ වෙච්ච ධාතු මහන්සා මේ වැඩි නෑ. ජීවමාන බුදුහාමුදුරුවල සලකන්නේ නෑ. ද්‍රෝණයක් ධාතු මහන්සා වැඩි. උන්වහන්සේගේ ශාසනයේ උත්පලවන්නා නමින් මහා ශ්‍රාවිකාවක් පහළ වුණා. එතුමිය තමයි එදා මහා බෝසත් වහන්සේට අර අවවාද කළේ. සුවඳව ත්‍රමණය කරන්න එපා තාපස්තුමනි කියලා. ඒ මතක කරේ එදා සමහරට දේවතාවී හිතන්න නැතුව ඇති මේ ඉස්සරහා ඉන්න පුරුෂයා තමයි අනාගතේ තමන්ට ධර්මඥානය අවබෝධ කරන බුදු ඥානවාසය කියලා. ඒ වගේම අපි දන්නේ නැහැ අපි කොහොමයි හම්බෙයිද කියන්නේ. සසර කියන්නේ හිතා ගන්න බැරි සංකීර්ණදලා. අද මට අම්ම වෙච්ච කෙනා ඊළඟ ගියේ මගේ හතුර වෙන්න පුළුවන්. අද හතුරා කියලා බෙල්ල කපාගෙන මැරිලා ගිය මනුස්සයෙක් ඊළඟ ගියේ මගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. එහෙම ලෝකයක් එහෙම සංසාරයක්. එහෙනම් මම මිනිසුත් එක්ක ඉච්චර වෛර ක්‍රෝධ පිරිමහන්න දාගන්න එපා. මොකද අද ගහගත්තර හෙට බදාගෙන ඉපදෙන්න පුළුවන්. අද බදාගෙන ඉඩියට හෙට මරාගන්නත් පුළුවන්. එහෙනම් ජීවිතේ ඇත්ත යථාර්ථය හොයන එකට විතරක් ඉක්මෙන්න. නැත්තම් අහගෙන නඩු දාගත්තට පස්සේ උසාවි ගානේ ළඟින ඉවරයක් වෙන්නේ නැහැ. හරි මං කියන්නේ ආව කරා. එහෙනම් මේ අනිත්‍ය ධර්මතාවය නැත්තම් අස්ථාවරයි කියන ධර්මතාවය කියන්නේ මේ තියෙන එකක් නැති කිරීමක් නෙමෙයි. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. අපි හුඟක් වෙලාවට හිත හදාගන්නේ මේ තියෙන බුලත් කොලේ කැඩිලා වෙනසලා ගියාම අනිත්‍යයි කියලා. ඕනම සරල තර්කයකින් මේ අර්ථ වෙන්නද? මෙතන පේනවනේ බුලත් කොල දෙක.
මේකට කියන්නේ බුලත් කොලයක් කියලා. මේකට කියන්නේ මොකද්ද? බුලත් කොලයක් කියලා. මේකට මොකද කියන්නේ? කැඩිලා කියලා කියන්නේ. මේකට කියන්නේ වටාපතක් හරිද? මම මේක දෙකට කැඩුවොත් මේකට කියන්නේ වටාපතක් කියලාද? නෑ. හැබැයි අපිට හිතෙනවා නේද වටාපත තමයි දෙකට කැඩුනේ කියලා. වටාපත කැඩුනා කියලා කියන්නේ තමයි අපි අනිත්‍ය කියන එක බලන්නේ. ඕක හිතන්න පුළුවන්, තලු මරන්න පුළුවන්, සතුරු වෙන්න පුළුවන්, අනිත්‍ය මං අද පැය ගාණක් වැඩුවා කියලා හිත හදාගන්න පුළුවන්. ඔක්කොම කරදේ. නමුත් මෙන්න මේක පොඩ්ඩක් හිතන්න. මම ඔයාලගෙන් සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේ ප්‍රශ්නයක් අහන්න ඈ. ඔයාලා අයිස්ක්‍රීම් කාලා දිනවනේ නේද? අයිස්ක්‍රීම්? අයිස්ක්‍රීම් දිනනවද නැද්ද? අයිස්ක්‍රීම් දිනනවද නැද්ද? දිය වෙනවා. විශ්වාසයි. කියන්නේ අයිස්ක්‍රීම් දිය වෙන්නේ නැහැ. දිය වුණා නම් ඒකට අයිස්ක්‍රීම් කියලා කියන්නේ නැහැ. මං කියක තේරුණාද නැහැ නේද? ඒ වගේ බුලත් කොලයක් ඉරෙන්නේ නැහැ. බුලත් කොලේ කියන්නේ වෙනම සිද්ධියක්, ඉරුණා කියන්නේ තව සිද්ධියක්. ඒක තේරෙනවද? එතකොට බුලත් කොලය අනාත්මයි හරි අනිත්‍යයි හරි කියලා කතා කරන්ද මට මෙන්න මේ කියන්නකෝ. ඔන්න තේරෙන්න මං අරගෙන අදහසක් කියන්නේ. මේ බුලත් කොලේ අනිත්‍යයි කියලා දැන් කියන්නේ කොහොමද කියන්නේ? මේ දැන් ඔගොල්ලෝ කියනවා නම් මේක කවදා හරි ඉරිලා යයි කියලා. ඒක දැන් වෙන දෙයක්ද අනාගතේ වෙන්න තියෙන දෙයක්ද? නේද? ඔය මොනවා කිව්වත් අතීතයේ බුලත් කොළ ඉරුණා. ඉතින් එහෙමනම් අහතරේ මේකටත් ඔය ඉරීම වෙනවා. ඒක මේ වෙලාවේ ගත්ත සාක්ෂියක්ද අතීතෙන් ගත්ත එකක්ද? අතීතෙන්ද? මම මුලින්ම කිව්වා නේද ධර්මයේ තියෙන ගුණයක තියෙන්නේ අතීතෙට ගිහිල්ලා බලන්න පුළුවන් කියලාද අනාගතෙන් දකින්න පුළුවන් කියලාද දැන් බලන්න පුළුවන් කියලාද? මොකද අතීතින් බලන්න පුළුවන් කියලා සංදිප්තික අකාලිකයි එහි පස්සේ අයලා කියන්නේ. දැන් අපි අනිත්‍ය බලන විදිහට අදාදම් බලන්න පේනවද? අපි නිකන් නමට කියනවා තමයි මේක මේ වෙලාවේ බලන්න පුළුවන් කියලා. ඕලන්ට පුළුවන්ද මේ වෙලාවේ මේක තන අනිත්‍ය කියන්න? පුළුවන්ද? උත්සාහ දරවද කරන්නේ? මම තමයි කිව්වේ අපි සාමාන්‍ය ලෝකයේ අස්ථාවරයි කියලා පාවිච්චි කරපු අදහස් ටිකම තමයි බුදුහාමුදුරුව කිව්වා කියලා හිතන්නේ. එහෙනම් කවුරුත් ගොඩන්නේ. නෑනේ ඔයාලා බලන්න වටින හොඳ ධර්මතාවයක් තියෙනවා පටිසමුපාදී කියන එක. මම උගලන්ට තියෙන්නේ අදහස කියලා. හරි. ඔගේ කියන්නේ ඉති ඉමස්මින් සති ඉදං හොති කියලා. ඒක අහලද නේ? මෙය ඇතිකල්ලි මෙය වේ කියලා කියන්නේ. ඔගේ තියෙනවා ඉති කියලා වචනයක්. ඉති කියලා කියන්නේ. ඉති කියලා කියන්නේ මෙසේ කියලා කියන්නේ. මෙසේ කියලා කියන්නේ දැන් වෙන සිද්ධියට වෙච්ච සිද්ධියකට නෙමෙයි. මොකද මහල්ද? මෙසේ කියලා කියන්නේ දැන් වෙනවා කියන සිද්ධියට. මේ වෙලා වෙනවා කියන සිද්ධියට. මේ ස්වභාවෙට කියන්නේ නැතු වෙච්ච එකටවත් වෙන්න තියෙන එකටවත් නෙමෙයි. ඔනෝවා හිතන්න ඕනේ. නිකන් අහංකික කියලා හිම කර බෑ. මෙසේ කියලා කියන අර්ථය තමයි සාසනේ හදවත. හැබැයි කර්මඵලවාදයක අනිවාර්යයෙන්ම යෙදෙන්නේ මෙසේ කියන එක නෙමෙයි. එසේ ඉස්සරහට. එක්කෝ අතීතේ වුණා කියන එක නැත්නම් අනාගතේ වෙනවා කියන එක. ඔය දෙකෙන් තමයි මනුස්සෙක් හිතන්නේ. ඒ හින්දා තමයි ඉවර වෙච්ච අතීතයත් එක්කයි නාපු අනාගතයත් එක්කයි මිනිස්සු සැලසුම් හදාගෙන ජීවත් වෙනවා. මැරිලා යන්නේ ඇත්ත ලෝකෙවත් නෙමෙයි. ඔය හිතර බලන්න. ඔන්න එකපාර හිතන්න මේ වෙලාවේ පවා වැඩිපුරම හිතේ දුවන අදහස් තියෙන්නේ අතීතයේ වෙච්ච අත්දැකීමක් එක්ක අනාගතේ එක කරන්නේ කොහොමද හෝ නොකරන්නේ කොහොමද කියලා නේද? ඉතින් ඕගොල්ලෝ දැන්වත් ජීවත් වෙන්නේ නැහැ. මං කියන්නේ දෙනවා. බන පොඩ පැතකින් දියනවා. දැන්වත් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් සංවේගයක් මේක. මොන් දැක්කම ළඟදී අර හොඳ කතාවක් දාලා තිබ්බා. නිවන්සෝ ලැබේවා කියලා කෙනෙක්ට ප්‍රාර්ථනා කරලා තිබ්බා. මොකක් මිනිස්සු දාලා තිබ්බා මොකද්ද? නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඉපා. ඒක ඊටම පහ ප්‍රාර්ථනාවක්. ඔය නුකිය කියන්නේ මිනිහෙක්ට මැරෙන්න කියලානේ. දැන් නිවන් සුව ලැබේවා කියලා කියන්නේ මැරෙන්න කියන එක නෙමෙයි. මරණය ජයගන්න ලැබේවා කියන එක. ජාතිය වනසන් ලැබේවා කියන එක. ඇයි එහෙම කියන්නේ? ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මොකද්ද? හා? ඉපදීම නම් තමයි ඉපදෙන්න හේතුව මොකද්ද? නොදෙල්මත්ක මම ඒක ඉස්සෙල්ලා කිව්වේ මනුස්සයෙක්ට මහ මුදි දින වතුර ගැන කියලා දෙන්න ලේසි. මුහුදෙම ඉපදිච්ච මුහුදේ ඉන්න මාළුවට
උපරිම වශයෙන් නොදෙනුවත්කම ගිහිල්ලා ඉවරයි ජලය සම්බන්ධ. ඇයි ආනික සාමාන්‍යයි. ධන්නේ. ඒ හින්දා තමයි මම මතක් කරේ අපි හැමතිස්සෙම මනසෙන් හිතන්නෙම හිතන්නෙම කරපු දේකුයි කරන්න ඉන්න දේකුයි. බලද මං කියන්නේ. හින්දා තමයි මේක ඉවර වෙන්නේ නැත්තේ මම. එහෙනම් හොඳට එකක් තේරුම් ගන්න පිනවාදී. ඕළු ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මය කියන්නේ තව එකක් නෙමෙයි මොනවා හරි. ධර්මය කියන්නේ ස්වභාවයට. නැතුව මොනවා හරි දෙයකට නෙමෙයි. මං කියන දේ නෝ. මොනවා හරි දෙයක් සම්බන්ධව ඕගොල්ලෝ බලනවා නම් ඕගලන්ට පුළුවන් හිතනද බලනද අහන්න ඔක්කොම. හැබැයි ධර්මය කියන්නේ මේ බවට. ඒකට තමයි මෙසේ මේ ඇතිකල්ලි මේ වේ කියලා කියන්නේ. ඒකෙන්ද තමයි ආනන්ද හාමුදුරුව මතක් කරනකොට ස්වාමීන් වහන්සේ පටිසමුපාද ධර්මය ඉතාම සරලයි මහ ලොකු අමාරුවක් නැහැ නේ කියලා කියනකොට මොකද කිව්වේ? එහෙම කියන්න එපා ආනන්ද මේක නොතේරුම් කම නිසාමයි. සත්වයා මේ තනකොළ පැටුනහම ලැහන්න බැරිනේ. ඒ වගේ පැටලලා ඉන්නේ. නූල් බෝලයක් මීයු ටිකක් එකතුලා කෑවොත් කොහොමද දිගාරින්නේ? දිගාරින්න බැහැ හිරවෙනවා. ඔයගොල්ලන්ට අන්දේකින් තියනවා නම් බකට් කම්බි රෝල් එහෙම අරන් ගිහලා ඉතින් හරි පැත්තෙන් ලෙව්වේ නැත්නම් එක යාරයක් ගන්න බෑ කම්බි හිරවෙනවා. ඔය හාල් ගෝණි සිමෙන්ති කොට එහෙම කපලා තිනනවා නම් දරදි පැත්තෙන් නූල කපලා ඇද්දොත් එහෙම හිරවෙනවා. ඇරෙන්නේ. එච්චරට අමාරුයි. ඒකයි මම මතක් කරේ. මනුස්සෙක් වෙලා ඉපදිච්ච වෙලාවේ කන හොඳට තීරව තියෙන වෙලාවේ. හරිද? කණෙන් අහගත්ත දේ හොඳට මනාවට ශ්‍රවණය කරලා ධාරණය කරගන්න පුළුවන් වෙලාවේ මේ කන පාවිච්චි කරොත් සාමාන්‍ය ලෝක වැඩවලට අපිට පුරුද්ද ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න නෙමෙයි. සාමාන්‍ය ලෝකේ තියෙන කලකෝලාහල සංවාද විවාද වටි ගන්න. මම මතක් කරනවා කෝණු භාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේස. අන්ධකාරේන ඕනද්දා පදීපන්න ගවිස. වහර මතක් කරනවා මෙච්චර අන්ධකාරයක මෙච්චර ඝන අඳුරු කුඹල හිර වෙලා ඉන්නවා ආලෝක මාත්‍රයක් හොයන්න වෙලාවක් නෑ. ඇයි? කයියක ගහ hinaවි. උදාහරණ හොඳට සැරටම කියලා දිනා ඈ. එහෙනම් අපි වාදී කයිය ගහන්න hina වෙන්න කාලයක් නෙමෙයි තියෙන්නේ. ජීවිතේ තේරෙනවා නම් ඇඬු කඳුළු මදි වෙනවා වගේ. තව තුලින් එන්නේ නැති වෙයි අඬන්න කඳුළු. එච්චර රසයි. එක හරියට අර උදේ ලොකු හවුරුතුම මතක් කරා. පළඟැටියෝ රොත්ත පිටින් ඇවිල්ලා පහන් දැල්ලට පැනලා මැරලා යනවා දකලා දිනවා. ජෙට් වගේ ඉන්නේ. ප්ලේන් වගේ ඉන්නේ. එච්චරට ආසයි ඒගොල්ලෝට. ওই වගේම තමයි. මිනිස්සු නිකන් ලස්සන රූපයක් දැක්ක ගම රොකට් වගේ යන්නේ. සද්ද ගාවම කන මෙහෙ යනවා. ඒකයි ගලවන්න අමාරු. හොඳට තේරුම් ගන්න වටයක් යන්න හුරු වෙච්ච මනසකට වට වන්දනාවේ නැත්නම් වටේ යන්න හුරු වෙච්ච මනසකට ওই චක්‍රයෙන් පයින්න කිව්වට තේරෙන්නේ නැහැ. ඒකයි උදාහරණ මතක් කරේ ප්‍රඥාවන්තයෙක් නම් හිතන්න පුළුවන් නම් මොලේ කලඳක් තියෙනවා නම් පොඩි වෙලාවක් අරගෙන Tamanට උනේ මොකද්ද කියන එක පොඩ්ඩක් සිහි ගන්නවල බලන්න. යන්නම් වාලේ ඔහේ ඉන්නේ නේද? මෙච්චර අවුරුදු 20ක් හරි 30ක් හරි 50ක් හරි 60ක් හරි දැන් 89ක් හරි 90ක් හරි දැන් 150ක් හරි ගමන්නේ. සුළු වෙලාවක් අරගෙන තමන් ගත කරපු ජීවිතේ අරන් බලන්න මොකද කරේ කියලා. එතකොට තේරෙයි හිතන් හිටපු සතුට ළඟටවත් යන්න අවස්ථාවක් ලැබුණ නැහැ කියලා. හැබැයි හැමෝගෙම අදහසක් තියෙනවා මට ওই සතුට නොලැබුණාට ඒ සතුට ලැබිච්ච කට්ටිය නම් ඉන්නවා කියලා. ඉතින් එච්චර දුර යන්න ඕනේ නැහැ. ගෙදර ඉන්නෝ නම් අම්මයි තාත්තයි අම්මයි තාත්තගෙන් අහලා බලන්න. ඕගොල්ලෝ හිතන් හිටපු සතුට ලැබුණාද කියලා. උත්තර දෙන එකක් නැහැ. හරිද? ආච්චි සීයා ඉන්නවනම් ගිහලා බලන්න. ආච්චි සී මෙච්චර කල් ඕගොල්ලෝ ජීවත් වුණා සතුටෙන්ද දැන් ඉන්නේ? කියන්නේ නැහැ උත්තරය. හරිද? මාමණ්ඩලගෙන් නැත්නම් අම්මලගෙන් ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. ඔය උත්තරය කොහෙන්වත් එන්නේ නැහැ අපි සතුටින් ඉන්නවා කියලා. ඔය ප්‍රශ්නේ අහන්න එපා කියලා එළවලු දාන විතරයි. හැබැයි ප්‍රබුද්ධ මනසක් තියෙනවා. මොකද හිතන්න පුළුවන් ඥානවන්තයෝ අතහැරලා දාන්නේ හොයන ඕක. හොයනකොට තමයි මොකද්ද පේන්න ගන්නේ? සතර පෙරනිමිති. ඒ ප්‍රඥාවන්තයන්ට තේරෙනවා ජරාවට පත් වෙන එක නවත්තන්න සක්කර යනවා. වයසට යන එක ව්‍යාධිර පත් වෙන එක නවත්තන්න මොන జగතරවත් බැහැ. මැරෙන එක නවත්තන්න තථාගතයන් වහන්සේරවත් බැහැ. එතකොට හිතන කල්පනා කරන නුවණ සහයන ප්‍රඥාවන්තයා කල්පනා කරනවා අපි කොහොම
රඟාගෙන හිටියත් කොහොම තත්ත්වයක් දාගෙන හිටියත් ජනාධිපති අගමැති ඇමති නායක ඉංජිනේරු ડોක්ටර් ફොක්ට මොනහරි ඔය හැමෝටම නියත වශයෙන්ම මේක වෙනවා නම් ඔය සාමාන්‍ය ලෝකයා කරන සිල්ලර වැඩවලට හිර වෙන්නේ නැතුව මේකෙන් ගැලවෙන්න මොකක් තියනවද නැද්ද කියලා හොයන්න ප්‍රඥාවන්තය හිතනවා හිතනකොට මොකද වෙන්නේ සසරින් එතර වෙච්ච සත්පුරුෂයන් අහන්න ලැබෙනවා ඒගොල්ලෝ ඒක කරේ කොහොමද කියලා හොයන්න හිතනවා ඒ හෙවීමේ ප්‍රතිඵලයේ විදිහට Tamanට සත්‍ය අහන්න අවස්ථාව ලැබෙනවා සත්‍ය අහුවට පස්සේ ප්‍රඥාව මෝදු වෙනවා ප්‍රඥාව මෝදු වීමේ විපාකෙ මොකක්ද ධර්මාවබෝධය ලැබෙනවා ධර්මාවබෝධය ලැබුවාම ආයි සසරින් ඉඳ හිතනවාද යන්න වෙනවා යනකොට කොච්චර සද්දයක් දාලා යනවද ඒකත් බලන්න ඕනද කෙනෙක් නිවිලා යනකොට හැමෝටම කියලා බෙර ගහලා මල්වෙඩි ගහලා යනවද නැහැ පහනක් නිවුණා වගේ නේද මේ වෙලාවේ මහා සෑය උදෙසා පත්තු කරපු පහන් කොච්චර නිවිලාද කොච්චර නිවිලාද දහස් ගණන් නිවිලා හැබැයි අපිට සද්දයක්වත් නැහැ නේද හැබැයි මේ යහපැත්තේ කෑ ගහන කුරුල්ලගේ සද්ද එනවා නේද පොඩි කුරුල්ලෙක්ගේ සද්ද එනවද අච්චර මහා ආලෝකයක් දෙන පහන් නිවිනවා අපිට තේරෙන්නේ නැහැ ඒ වගේ පින්වත් එදා තුනේ ඕක අද වෙන්නේත් ඕක හෙට වෙන්නේත් ඕක තථාගතයන් වහන්සේලා කියන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච රශ්මි කදම්බයක් ඉරක් පෑවුවා වගේ කියලා මතක් කරන්නේ සමස්ත ලෝක තලයටම මහා සූර්ය පෑවුවා හා සමානයි කියලා වර්ණනා කරන්නේ බුදුහාමුදුරගෙන බ්‍රහ්මයන්ට බ්‍රහ්ම දෙවියන්ට දේව මිනිසයන්ට අති ශ්‍රේෂ්ඨ නරෝත්තම කියලා මතක් කරන්නේ මයිගර මුලින්ම මතක් කරපු ගාතාවදී බ්‍රහ්මාදි මෝනි මණිරං සිසම වහන්සන් කියලා කියන්නේ බ්‍රහ්ම රාජු රූපවා හිස මුදුනේ හොවාගෙන වන්දනා කරන බුදුහාමුදුරුවෝ අදට පවා අපිට නොවෙන්නවත් දේවරාජ මණ්ඩල බුදුහාමුදුරුවෝ යම්තරක වැඩ හිටියාන ඒ පැත්‍ර තින ශ්‍රද්ධාව ගෞරවය කිසිම අඩුවක් නැහැ මතක් කරගන්න. පියනි එවැනි උත්කෘෂ්ඨ ඉරක් ලෝකෙ පාලලා තිබ්බා. අපි දන්නේ නෑනේ. නිවිල ගිහින්. උදාහරණයක් පස්සේ මහා ශ්‍රාවකෙ වැඩ ඉඳලා තියෙනවා. මහා ප්‍රඥාවන්ත රහතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ඒත් අපි දන්නේ නෑනේ. උන්වහන්සේ නිවිල ගිහින්. ඇයි සද්දයක් ඉන්නේ? නිවිල යනවා. අද නැද්ද? සත්පුරුෂ සත්‍ය අවබෝධන පිණිස මාර්ගඵල ලබුතුන් අතර නැද්ද ඉන්නවා ඕනට පෙන්නිනවද ඇහෙන්නිනවද බෝඩ් එක ගහනිනවද දැනුත් නිවිල යනවා කවුරුත් නැහැ අනාගතේ පහළ වෙන්න නැද්ද පහළ වෙනවා පහළ වෙනවා උගල දැනගනියද නිවිල යනවා පිළිවෙල හොඳට මතක තියාගන්න උපමාවල දක්ෂේක් බුදුහාමුදුරන් තව අවුරුද්ද බුදුහාමුදුරු තරම් දේශනීය දක්ෂයෙක් හොයන්න බෑ. බුදුහාමුදුරු තරම් උපමා රූපක පාවිච්චිය පරිසමාප්තර්ථයෙන් දක්ෂයෙක් ආවෙන්න බෑ. තථාගතයන් වහන්සේ සිරිමෝමල්ලින් දේශනා කරේ නිබ්බන්ති දීරායතයන් ප්‍රතිපෝ. නිබ්බන්ති දීරායතයන් ප්‍රතිපෝ කියන්නේ අර්ථවත්. ඒ ධීරයන් වහන්සේලා පහනක් නිවුනාසේ නිවිලා යනවා මහණින් කියලා කියන්නේ. එහෙනම් පින්වන්දි ඕගොල්ලෝ ඕගොල්ලෝ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට සත්පුරුෂෝ ඉදී කියලා හිතන්න පහම් වෙන්නේ. ඕගලන්ට වෙනවා සත්පුරුෂය ආශ්‍රය කරන්න නම් සත්පුරුෂෝ ඉන්න තැනකට යන්න. ගිහිල්ලා කොහොමද හාමුදුරනේ කියලා එන්න දෙමියන්නේ. මොකද්ද අභිප්‍රාය? මොකද්ද ඔබ වහන්සලා හොයාගත්තේ? මොකද්ද ඔබ වහන්සලා මෙහෙම කරන්නේ කියලා ප්‍රශ්නේ අහන්න ඕන. නැත්නම් කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඕගොල්ලෝ විමසුවේ නැත්නම් කවදාවත් උත්තර දෙන්නේ නැනික. අවශ්‍ය කෙනාටයි ධර්මය, අනවශ්‍ය කෙනාට ධර්මයක්. ඕගලන්ට අවශ්‍ය නිසා නේද උගලගෙන ගත්තේ? ගුරු රැවිලා ඉගෙනුවද උගලගෙන ඉගෙන ගත්තද? පාරින මිනිස්සු ඕගලන්ට ඇවිල්ලා බත් අම්බල උගල කවල පෙව්වද? නැත්නම් ඕගලෝ ගිහලා සල්ලි හම්බ කරලා බට්ටි කරගෙන ඇවිල්ලා තම්බල කෑවද? ඕගොල්ලෝ කරේ අයියේ තමන්ට අවශ්‍යතාවයක් තිබ්බා බඩගින්න නිවා ගන්න ඕනේ, හිසර සෙවණක් ඕනේ, බෙහෙත් ටික ගන්න ඕනේ, ඇඳුමක් පස්සේ සපය ගන්න ඕනේ කියලා ඕගලන්ට උමනාවක් තිබ්බා. ඒ හින්දා ක්‍රියාත්මක වුණා, ඒ හින්දා ගිහිල්ලා ඒක සම්පාදනය කළා. ඒ හින්දායි ගත්තේ නිකන් කවුරුත් ඇවිල්ලා දුන්නේ නැහැ. ප්‍රාණි ඔය තියෙන ඕනකම වගේ කෝටි ලක්ෂ වාරයක් සත්‍ය මොකද්ද කියලා හොයන්න ඌමනා ඕනෙමයි. නැත්තම් ළඟට ගෙනල්ලා දෙන්නේ නැහැ. මොකද මේක එච්චරම සියුම් සහ ගැඹුරුයි. ඔර මම කියන වචන විශ්වාස කරන්න එපා පිටින් හොඳේ. ඔර බලන්න අරිය පරේෂණ සූත්‍රයේ බුදුහාමුදුරුව සම්බෝධි රාජ්‍ය අවබෝධ කළාම බුදුහාමුදුරුවන්ට මොකද හිතුනේ? මේ ධර්මේ නම් සෑහෙන ලේසි හැමෝටම කියන්න පුළුවන් කියලා.
ප්‍රධාන මාභූතර්ගය තමයි මේ ධර්මයේ පෙනුමෙන් සහ අවබෝධයෙන් අතිශයින් සියුම් ගැඹිරයි. එහෙනම් මේක කියන්න දැන එක මට වෙහෙසක් විතරයි තේරුම් ගන්න එකක් නෑ ලිතු. ලෝතුරා බුදු වෙච්ච සාරාසංකේ කල්පලක්ෂයක් පාරමිතා පුරලා හැමෝටම බණ කියන්නම සම්බෝධි ඥානය අවබෝධ කරගත්ත තථාගතයන් වහන්සේ හිතනවා නම් මේ ධර්මයේ මෙච්චර ගැඹුරුයි කිව්වට තේරෙන්නේ නෑ කියලා. ඕගොල්ලෝ හිතනවාද අපිට නිකන් තේරෙනවා කියලා කියන කෙනෙක් හැමෝටම තේරෙනවා කියලා. ගැනි බුදුබයන් වහන්සේ හිටපු කාලේ නම් අපිට පොඩි අනුමානයක් හරි තියන්න පුළුවන් බුදුහාමුදුරුව අපේ තියෙන ඉන්ද්‍රිය වලට බලලා අපේ තියෙන ප්‍රඥාවට බලලා බණ කියාවි කියලා. අද එහෙම කියන ජගතේ කෙනෙක් නෑ. අද ධර්මදේශනාව නැත්තම් සාකච්ඡා ධර්මයේ හොයනවා කියන්නේ අපි හරියට තොග කඩේකට ගිහිල්ලා බඩු ගන්න ඕනේ වෙනවා. කඩේ ඕන තරම් බඩු තියෙනවා. Tamanට අවශ්‍ය දේ Tamanට තෝරගන්න වෙනවා. ඕගලන්ට ඕනේ ගෙදරට ගියලා දෙන්න පුළුවන් සිස්ටම් එකක් අද නැහැ. එහෙනම් අපි කියන්නේ ඕගලන්ට අප්‍රමාණව බණ අහන්න වෙනවා. අප්‍රමාණව සත්‍ය කියන්නේ මොකක්ද කියලා හොයන්න වෙනවා. අප්‍රමාණව විමසීම කරන්න වෙනවා. ජීවිතයේ අන්තිම හුස්ම විදුව දක්වා සත්‍ය කියන්නේ මොකක්ද කියන එක හෙව්වේ නැත්නම් රෑදීනේ නේද ඇඩි කතා ඉන්න පුළුවන්. ඒකයි වෙන්නේ. අද ලස්සනට කශේරුකාව කෙලින් රූප සම්පත්තිය ඇතුව කියන දේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සුම තමයි අර වගේ සිරස් කශේරුව තිරස් වෙලා තිරසං වෙලා දින. එදා බත් කවු මුංගට පාන් කවු වටින තමයි තලකෝ ගන්න. තේරුණා? ඊට පස්සේ සසර ලේසි කියලා හිතන්න එපා. දුවන් මතක් කරේ අනුමතක්ද සංයුත්තේ. අනුමතක් ගෝයන් වික්කවේ සංසාරෝ පුබ්බා කෝරින පඤ්ඤාති. අවිජ්ජා නීවරණාන තණ්හා සංයෝජනාන සංධාවිතං සංසරිතං අමංචයතුම් මහත් මහන්නේ මේ සසර මුල කෙලවර මෙතනයි කියලාත් කියන්න බැතර මනවා කරයි. නුඹත් මමත් සසරේ දීර්ඝ වටයක් ගහලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ සීහනාදී මොකද තථාගතයන් වහන්සේ කැණි මඩල කුඩු කරා බඩුවටයි ගෙවල් හදන්න බෑ. අපිට අපි ගිහිල්ලා හොයනවා කැණි මඩලක් හදාගන්න පරාලයෙන් කොහෙද තියෙන්නේ මේකමදි තව එකක් හොයාගමු කියලා. අපේ ජීවිත පින්වන් හරියට රිලව් හදන කූඩු වගේ. ඔලුව දන්නවද රිලව් කූඩු හදන මොකද වෙන්නේ කියලා? රිලව් පුදුම අමාරුවෙන් කූඩුවක් හදා ගන්නවා. ඊට පස්සේ වටයක් ගිහිල්ලා කැම ටිකක් කලනකොට මතක නැහැ කූඩුව හෙත් තිබේ කියලා. ආයි මොවරනේ. ආයි හදනවා. ආයි මතක නැහැ ආයි හදනවා. ජීවිතේ මොකද කරන්නේ? හදනවා යනවා. හදනවා යනවා. අපි ඉරලා ටිකක් වැඩි පොදයක් කරනවා. හදනවා රකින්නෝ මැරෙනවා යනවා. හදලා දැන් ඕගොල්ලෝ සාමාන්‍ය ගයක් හදන්නේ ඕගොල්ලන්ට ජීවත් වෙන්නද හක්මුරු પરම්පරාවලට? හක්මුරු પરම්පරාවලට ඕරවද? ළමයිනුත් මේකේ ඉඳලා ළමයින්ගේ ළමයිනුත් මේකේ ඉඳලා ඇයි? අවාසනාව තමයි ඕගොල්ලෝ සාමාන්‍ය මිනිසුන් ආශය කරලා බලන්න. අම්මල තාත්තල මහාන්සිය මහා මන්දිරයක් හදලා ළමයි ලොකුලා රට දැන් මොකරන්නේ අම්මල තාත්තල පදිංචි වෙලා ජීවත් වෙන්න කල්පනා කරේ ගේ හදලා අන්තිමට ටෝච් එකක් තියාගෙන මුර කරන්න වෙලාදී ගේ එවැනි අතිශය අභාග්‍ය සම්පන්න ජීවිත තියෙනවා නේද? එහෙනම් තමන්ගේ හිත තමන්ටවත් කන්ට්‍රෝල් එකක් නැතුව අනිත් මිනිස්සු මට ඕන විදිහට ඉඳී කියලා සැලසුම් කරලා ප්ලෑන් ගහලා නිකන් දුක් විඳින එක හොඳයි. තමන්ට යැපෙන්න පුළුවන් සීමාව තියාගෙන තමන්ට ජීවත් වෙන්න ඕන අවම පහසුකම් ටික සපයගෙන තමන් ඉපදුනේ ඇයි කියලා හොයන්න උත්සාහයක් දරුණා. නැත්තම් නිකන් හරක් පූසෝ බල්ල වගේ මැරලා යනවා. අයි කතා දෙකක් නෑ හොඳ. මහා සංඝයා වැඩලා අවසාන මොහොතේ පිරිත් කිව්වත් ධර්මයේ දේශනා කළත් තමන්ගේ සිහිය තියෙන සාමාන්‍ය භෞතිකයට නම් ගොඩ යන්නේ. එහෙනම් පින්වත්නි, ඔගලෝ හිතන් ඉන්න දේවල් යථාර්ථයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය භෞතික ලෝකයේ කිසිම සරසමක් හිතන වගේ සාර්ථක වෙන්නේ නැහැ. ලෝකේ කෙනෙක් හිතන් හිටියා නම් මේ දේ හරියට මේ විදිහට වෙනවමයි කියලා එහෙම වෙච්ච එකක්වත් දෝකේ නැහැ. අතීතේත් නැහැ, දැනුත් නැහැ, අනාගතේත් නැහැ. ඕනට ගියා සැකයි වගේ නම් අහලා බලන්න අනිත් කට්ටිය ඉන්නුත් ඒගොල්ලන්ටත් එහෙම එකක් වෙලා නැහැ. එහෙනම් තමයි පින්වත්නි ධර්මය හොයන, සත්‍ය හොයන, විමුක්තියක් හොයන සත්පුරුෂයන්ට තථාගත ශාසනයක් ලැබුණාම වියලි කතරකට වැස්සක් වැස්සාහා සමානව පස්වන ප්‍රීතිය පිනානවා කියලා කියන්නේ. වනප්ප ගුම්බේ යථාපුසිතග්ගේ ගිම්මාන මාසේ පටමස්මින් ගින්නේ. තතූපමං ධම්මවරංග දේශයන් කියලා හදිනේ රතන සූත්‍රය. තේරුම්වත්. ක්‍රීෂ්ම කාලෙන් පස්සේ හීන් පොද පොදයක් යනකොට
ඒ සීතල සිසිලසත් එක්ක ඒ පරිසරයේ ප්‍රාණවත් වෙන්න යම්සේද ඝන අන්ධකාරයෙන් මෝහයෙන් වෙහිච්ච අන්ධකාරේ මත් වෙච්ච දුක්ඛිත සසරේ පැලවෙච්ච දුකෙන් පීඩා වින සත්වයාට ධර්මයක් ඇහෙනකොට හිත පිනා යනවා සිසිලස ලැබුණා හා සමාන ඒකයි නිබ්බාන ගාමී පරමං හිතාය කියලා කියන්නේ නිවන මුල් කරලමයි සත්‍ය වෙන්නලා තියෙන්නේ සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙන්න. මෙවැනි උද්‍යානවාසි මතක් කරනවා සත්පුරුෂයෙක් නම් ප්‍රඥාවන්තයෙක් නම් කවදාවත් මායාවත් එක්ක ගිවිසුම් ගහන්නේ නැහැ කියලා. මායාවත් එක්ක ගිවිසුම් ගහන්න බෑ. යම් කිව්වම යන්න වෙනවා. කතාවක්ම කියනවා. ඔන්න එක්තරා දවසක මිනිස්සෙක් ගේ ඉස්සරහට වෙලා පුටුවට වාඩිලා ඉන්නකොට ඈතින් දැක්කලු අස්සේගේ පිටේ මායාව එනවා. හරිද? කළු අස්සේගේ පිටේ කළු අසරෙක් එනවා මායා. මිනිස්සයා තේරුම් ගත්ත අදන ඉඳලා ඉවරයි. මාව අරන් යන්නේ නේන ඕවරේ. පුටුවෙන් තනලා ගේ පිටිපැසෙන් ගිහිල්ලා පිටිපැස්සේ හිටපු අස්සේගේ පිටේ නැගලා වේගෙන් ගියා හොයාගන්න බැරි තමන්ගේ ආරක්ෂිත නිවහනට. උදේ තමයි අස්සේගේ පිටේ නැගගේ හවසට යනකම් මිනිස්සයා අර ආරක්ෂිත නිවාසෙට ළඟා වුණා. ඈත තමන්ගේ නිවහනේ ගේට්ටුව ළඟ මේ මිනිස්සයාට පේනවා කළු පාට අස්සේ කුඩ අසුරුවා ඉන්නවා. ගිහිල්ලා හම්බ වුණා තෙහෙට්ටුවේ. ඊපස්සේ මාරය කියනවලු මහත්මයා මං උදේ ආවේ ඔයාට කියලා යන්න හවස මං ඕගලගේ මහගෙදරට එනවා කියලා. ඔයා මාව බලන්න නැතුව දිව්වනේ. ඒ වගේ දෙයක් අපිට කවදාවත් මේකේ ගිලිසුම් ගහන්න බෑ. එහෙනම් අමතක කරන්න එපා. අර රවුම් හැඩයේ තියෙන 1 2 3 4 12 වෙනකන් ගහපු පොඩි උපකරණයක් තියෙන්නේ අත්වල හිටා. ඒකේ තප්පර ගන්න ටක් 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 මටත් යනවා ඕගලන්ට සමානම ඒ කාලේ යනවා. ඕගොල්ලෝ කුඹුරු කැඩුවත් ළමයි හැදුවත් ඉගෙන ගත්තත් මොන දේ කළත් කාලය සමානම යනවමයි. අවසානයේදී ප්‍රශ්න පත්‍රයේදී උත්තර ලියන දහනකොට හරක් බැලුවා, පැල් රැක්කා, ළමයි හැදුවා, රස්සා කළා, අරක කළා, මේක කළා කියලා ලියලා හරියන්නේ නැහැ. කාලේ ඉහිල්ලයි. එහෙනම් ඉතාම අල්ප අවශ්‍යතාවයක් තියෙන්නේ මම ආයෙ මතක් කරනොද? තාම අඩු අවශ්‍යතාවයක් තියෙනවා. අවුරුදු 20ක් 30ක් සමහර මිනිස්සුන්ගේ අවුරුදු 50ක් 60ක් සාමාන්‍ය බස් හෝල්ට් වල දීලා තියෙනවා. රස්සාවල දීලා තියෙනවා. හරිද? එහෙනම් ඒක අති අවාසනාවක්. එහෙම නොකර බිමනි ජීවිතේ ඉතාම සල්ල කරගන්න. මම අර මුලින් කතා කරපු කතාවේ අර්ථය. වීදුරු කෝප වලට, පණිගු කෝප වලට, වටිනාකම් වැඩි කෝප වලට තමන්ගේ ජීවිතේ පිළිදෙන්න එපා. ජීවිතේ කියන කෝපි ඒ ද්‍රාවණය විතරක් ගුණවත් කරගන්න උත්සාහ කරන්න. ඒතර පොල් කට්ටක ඔය කෝපි ටික බිව්වත් තමන්ට එකට ගුණේ ලැබෙනවා. නැත්තම් කෝපි කෝප්පේ තියෙන ගුණාංගය ගැන හිතන්නේ නැතුව ඒක දාන වාදනය හොයන්න පස්සේ දිව්වොත්. කෝපි බොණ්ඩ වෙන්නේ නැහැ. ඔය කියන වටිනා කෝප ගන්න වෙන්නේ නැහැ. ඉච්ඡා භංගත්ින් නැරලා යනවා. එතනොත් මම ඉස්සලා කියපු කාරණාවේ අවසානය මම මතක් කළා දේශනාවම ආර කරන්න. හරි. මම ඉස්සලා මතක් කරා අනිත්‍ය නැත්නම් දුක්ඛ නැත්නම් මේ ලෝකේ තියෙන ධර්මතාවය කියලා මතක් කරලා පින්වත් මේ තියෙන දේක වෙනස් වීමක් නෙමෙයි. මේ තියෙන දේක් වශයෙන් නෑ කියන එක නෙමෙයි. මේ තියෙන දේකට පත් වෙන දේ නිසා එන දුක නෙමෙයි. බුදුහාම මතක් කරේ තියෙන භාවය දුකක් කියන එක. පෙනෙන භව දුකක් කියන එක. ඇසෙන දැනෙන හිතෙන භව දුකක් කියන එක කියන්නේ. ඔන්න ඔය භාවය ගැන කියන්නේ. නමුත් අපිට වෙන්නේ තියෙන දේ දුකයි කියලා බලන්නේ. ඇහෙන දේ දුකයි කියලා බලන්නේ. මෙතන ඉස්සලා බල්ලු පුර කරනකොට ඕගලන්ට දුකයි කියලා හිතුනේ කනද බල්ලන්ගේ සද්දේ. එපා වුණේ කනද බල්ලන්ගේ සද්දේද? බල්ලන්ගේ සද්දේ. අපි ස්වභාවිකවම දුක දාන්නේ කොහේටද? කනට නෙමෙයි බල්ලට. මේ ඉස්සරහා අසූචි ටිකක් ගෙනලා දැම්මොත් ඕගොල්ලෝ අප්‍රසන්නයි ඊය ජරාව කියලා අයින් කරන්නේ ඇස් දෙකද මේකද? ඉස්සරහා දෙන අසූචි ටික. ඔයාලට අමතකයි බිගානේ. අසූචි දැක්කෙත් මේ ඇස් දෙකෙන්, ඉස්සරහා දින රෝස මල් දැක්කෙත් මේ ඇස් දෙකම තමයි. ඉතින් ඇස් දෙක එච්චරට ප්‍රියයි, එච්චරට මధుරයි, එච්චරට අවශ්‍යයි. මම ඔයාලට නිකන් උදාහරණයක් දෙන්න පොඩක් හිතන්න. ඕගොල්ලෝ හිතනවා නම් දැන් බණේ මහල ඕගොල්ලෝ දන්නවනේ මේ සසර දුකයි, මේ ජීවිතේ හරියන එකක් නෙමෙයි, නිවන් දකින්න ඕනේ ඔක හිතනවනේ. මේක පොඩි හිතන්න මම ඔයාලට කියනවා ඇහෙන් දකින රූප කොච්චර වෙනස් කරත් ඔක ඉවර කරන්න බෑනේ. මේ රූප කොච්චර වෙනස් කරත් ඉවර වෙනවද? ඉවර වෙන්නේ නැහැ. මම එහෙනම් ඔය සියලු ප්‍රශ්න වලට හේතුව
ඇස් දෙකේ පෙනීම නේද මේ එක එක සද්ද හෙන්න හේතුව කන නිසා නේද ඔක හෙන්නේ කියලා මං අහලා මම වල යෝජනා කරොත් ඇස් දෙක අන්ධ කරන්න කැමතිද කියලා කන් දෙක විහිරි කරන්න කැමතිද කියලා කැමති වෙනවද කැමති වෙන්නේ නැහැ කැමති වෙන්නේ නැහැ කියන්නේ ඇයි එච්චරට ඒක මොකද එච්චරට අවශ්‍යයි එච්චරට කැමති ඕකට තමයි බුදුහාමත කරපොත් තණ්හාව කියලා එහෙනම් මේ වැයතින තණ්හාව නැති කරන්න හදන එක හිසේ අමාරුට කොට්ටේ මාරු කරනවා වගේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ මෙතන තියෙන නිමිත්ත බාර ගන්න පුළුවන් මේ හැකියාව තේරුම් ගන්න එතකොට තේරෙයි අපි දරන් ඉන්න තත්ත්ව තාන්න මාන්න අපි හිතන් ඉන්න මනෝලෝක කියන්නේ පිච්චයක් අතර ඉන්න දේවල් කියලා මොකද හැමෝම එකම හිඟන කමෙන් එකම යාචක කමෙන් රූප පස්සේ හිඟා කරනවා සද්ද පස්සේ හිඟා කරනවා සුවඳ පස්සේ රස පස්සේ ස්පර්ශ පස්සේ ඊට පස්සේ හිතන එක ඊටම සිතුවිලි පස්සේ හිඟා කරනවා ඒකයි කියන්නේ අපිට ස්වාධීන වෙන්න බැයි අපේ ජීවිතේ නූල් ටික වෙන කෙනෙක් අතේ තියෙන්නේ කියලා පොඩ්ඩක් තේරුණා නම් එදාට තේරෙයි අපි මොන මට්ටමින් පදවියක් දරන් හිටියත් අපි සාමාන්‍ය හිඟාගෙන හිඟන්නම තමයි තේරෙනවා එතන පිළිගන්නේ සාසනයක් තියෙන්නේ ස්වාධීන වෙන්න පරාධීන වෙන්න නෙමෙයි සාරිපුත් මහ රහතන් වහන්සේ අපේ සාසනය හිටපු දෙවෙනි බුදුන් කියලා මතක් කරගන්න බුදුහාමුදුරන්ගේ පස්සේ සාසනයේ අග්‍ර ශ්‍රේෂ්ඨ ධර්මයේ දරන් හිටපු ධර්මසේනාධිපති වහන්සේ උනාසේ පිරිනොම් පාණ්ඩ යනකොට මහා සංඝයා අමතලා ඉතාම ලස්සන ආර්ථයක් මතක් කරනවා උනාසේ මතක් කරනවා උභයේන විදං මරණමේව නා මරණං පච්චාවාපුරේවා ඒක අර්ථය තමයි මහණෙනි මැරිලා ඉපදෙනවා ඉපදිලා මැරෙනවා දෙපැත්තෙම තියෙන්නේ මරණය ගිරේට අහුවෙච්ච පුවක් ඕන වෙලාවක කැපෙන්නමනේ බලන් ඉන්නේ ඒ වගේ මැරිලා ඉපදිලා ඉපදිලායි මැරෙනවා නා මරණං පච්චාවාපුරේවා මරණය විතරයි දෙපැත්තෙම තියෙන්නේ පටිපජ්ජත මා විනාශත මාණි තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළන්නේ කලාතුරකින් ධර්මයක් අහන්න ලැබෙන්නේ කලාතුරකින් චීවරයේ ඇස් දෙකෙන් ඇස් කොණෙන් බලන්න ලැබෙන්නේ කලාතුරකින් හාමුදුරු බලන්නේ නෙමෙයි හා මේ පඩු පොවපු චීවරය ඇස් කොණෙන් හරි පේන්නේ කලාතුරකින් මනුස්සයෙක් වෙන්නේ කලාතුරකින් සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්නේ කලාතුරකින් ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කලාතුරකින් ධර්ම ඥානය අවබෝධ කරන්න ලැබෙන්නේ කලාතුරකින් පැවිද්ද ලැබෙන්නේ කලාතුරකින් එවැනි අති දුර්ලභ ශර සම්පත්තියක් ලැබලා තියෙනවා මහණෙනි මැරිලා ඉපදෙන ඉපදිලා මැරෙන මේ සසරි මේ ලැබිච්ච සුළු ශර සම්පත්තිය නිකරුණේ නාස්ති කරගන්න එපා කියලා තමයි ඒක අහපු බොහෝ සත්පුරුෂයෝ තමන්ගේ වීරය දෙගුණ තෙගුණ කරලා රහත් වෙලා නිවන් දැක්කා අදට වුණත් පෙළදහම කියනකොට සාරිපුත් හාමුදුරුවෝ ඉස්සරහින් නම් කියනවා වගේ ඔබ තේරෙන්නේ අපි තාම පරක්කුයි නේද කියලා එයානි අද පෙළ පොතෙන් බල්හරි කියන්න ධර්මයෝගේ තියෙනවා කාලයක් වෙනවා සිවුරු පොතක් බලන් දෙන්නේ බුදුහාමුදුර මතක් කළා ගොම අසූචි තැවරිච්ච සිවුරක් ඔබ දැක්කොත් මහණෙනි හොදලා පිරිසුදු කරලා හිස මුදුනේ හොවාගෙන සත්කාර කරන්න සුසු ඇයි චීවරය කියන එක ලෝක හැමදාම විරාජමාන වෙන්නේ මේ මහා සාරජන් වහන්සේලා හැමදාම බලන් දෙන්නේ මේවා දවසක පොළොවට පස් වෙනවා අමන දුර්මිෂ්ඨ අරාජික ලෝක බුද්ධ ශාසනයක් තියෙන කාලවලට වඩා වැඩි කාලයක් තියෙනවා බුද්ධ ශූන්‍ය කාල හිතන්න බැරි තරම් අනන්තයි අද පව් කරනකොට පොඩි බයක් එනවනම් පිනක් කරන්න කැමැත්තක් ඇති වෙනවනම් ඒක උනේ කොහොමද බණහපු නිසා ධර්මයට කන් යොමු කරපු නිසා නැත්තම් පව් පින කියන එකේ වෙනසක් කාටවත් තේරෙන්නේ නැහැ පියන්දි බණක් අහන්න ලැබුණේ සංඝයාතාවම වැඩ ඉන්න හින්දා සංඝයාට වැඩවාසය කරන්න පුළුවන් වුණේ බුදුහාමුදුරුවෝ අඩුපාඩුවක් නැතුව ධර්ම විනය ස්ථාපිත කරන නිසා ඒ සියල්ල ස්ථාපිත වුණේ තථාගතයන් වහන්සේලා පහළ වෙච්ච නිසා එහෙම පහළ වුණේ සාමාන්‍ය මිනිසෙක් හීනෙන්වත් හිතන්නේ නැති අතිශය කටුක පාරමිතාව පූර්ණ කරන නිසා ඔලෝ අහලා තිනවනම් පියන්දි බෝසතන් වහන්සේලාට පුළුවන් බුදු පියාණන් වහන්සේ හමුවේ සතරපද ගාතාවක් අහනකොට රහත් වෙන්නේ මොකද උන්වහන්සේතුල අතිශය උත්කෘෂ්ඨ හැඟීමක් තියෙනවා මම විතරක් තනියෙන් ඉගොඩලා හරියන්නේ නැහැ මේ පිරිසත් ඉගොඩ කරවන්න ඕනේ කියලා
යනි ඔය තියෙන උත්කෘෂ්ට ප්‍රාර්ථනාව හැමෝටම පිටන්නේ අපිට හරි ශාසනයේ සේවනක් ලැබෙන්න හේතුව අපේ බුදුහාමුදුරේ ඒ කාලේ අපි හැමෝම වෙනුවෙන් මේ කරුණාස පහල කරපු නිසා උන්නාස ඕන තරම් හැකියාව තිබ්බ තනියෙන් රහත්තුලා පිරුණාපාන කලේ නෑ යනි ඒ බුද්ධ ගෞරවය හරි තියෙනවා නම් මෙච්චර මහන්සිලා මොකද්ද බුදුහාමුදුරු මතක් කරේ කියලා හොයන්න අපි මිනිස්සු වශයෙන් හික්මෙදුනේ එහෙම උනොත් තමයි ශාසනයට වරුදුනා කියලා කියන්නේ නැතුව මේ සාමාන්‍ය ලෝකේ පේන භෞතික දේවල් වලින් නෙමෙයි ශාසනයමයි ධර්ම විනය කොච්චර ස්ථාපිතද ඒ මට්ටමට මාර්ගඵල අධිගම ජීවමානයි එහෙම නැත්තම් මේ තියෙන සාමාන්‍ය භෞතික දේවල් තමයි වරුදු 4500 තියි හැබැයි ධර්මයේ විය කියලා කියොත් මේ කිසිම දෙයක අර්ථයක් ගන්න වෙන්නේ නැහැ එතපි ඕල් මිනිස්සු විදිහට ඕගලන්ට පොඩි කාලේ ඉඳන් බුදුහාමුදුරන්ගේ ධර්මය කනට කොහෙන් හරි වැකිච්ච එකේ ආනිසංසය නිසා ඔහොම මිනිස්සු වගේ ඉන්නවා වාඩිලා. ඔක නොලගුණා නම් අර බල්ලොයි ඕගලන්ගේ ලොකු වෙනසක් නැහැ. අර හරක් ගේ මෙතන වෙනසක් නැහැ. මනුස්ස වෙස්යෙන් ඉන්න අමනුස්සය තමයි මෙහි. එහෙනම් එවැනි කාලයක් අනාගතේ එන්ට નિયමිතයි. ඒ කාල වෙනකන් රමණේ කර එන්න හින්දෙපා. මැරිලා ඉපදෙන්න වෙනවා. තේරුණා? මැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ ගන්නේ උනේ. ඉපදෙන එක ප්‍රශ්නේ. අපි ලොකුසානාසික තනකදී මට පොඩි කතාවක් වෙයි මට තාම මතකයි ඒක තනකදී අපි දානෙකට ගිහිල්ලා වඩිනකොට මට කිව්වා ආන්දරණේ නිකන් කල්පනා කරන්ඩ අපි නිකන් මැරිලා ගිහිල්ලා ආ ඉපදුනා කියලා හිතමුකෝ මනුස්සයෙක් වෙලා එදාට ආයි පැවිදි වෙන්නත් හිතුණා කියමුකෝ එදාට මේ වගේ බණක් අහන්න තියෙයි කියලා හිතනවාද කියලා මං කියවුවා එහෙම නැහැ නේද මේ තියෙන සම්භාවිතාවය ආයි සක්‍රියවත් හදන්න බෑ ඔලහාරදී බුදුහාමරු ධර්මදේශනා කරනකොට ඕගොල්ලෝ වගේම පිරිස බණහන් ඉන්නවා. ඒ අතරමැද මොකද වෙන්නේ? අද වගේම කට්ටිය නැගිටලා යනවා. මොනවාරි අවස්ථාවකට නැගිටිනවනේ. එක්තරා අවස්ථාවකදී එක්තරා බමුණු පුත්‍රයෙක් ධර්මදේශනාව අතරමඟ නැගිටලා බුදුහාමරුට කියනවා ස්වාමීනි අපිට ගෙදර වැඩ තියෙනවා. අපි ගිහිල්ලා එන්නම් කියලා. බුදුහාමරු හොඳමයි කියලා කියනවා. දේශනාව ඉවරලා ආනන්ද හැමෝටම වැඩ කරනවා මොකද? ආනන්ද තව පද දෙකක් ඇහුවා. තවපද දෙකක් ඇහුණා නම් සෝදාවන්න වෙනවා. හැබැයි නැගිටලා ගියපු නිසා ධර්මාභී සමය පහුණා. ඔහම තමයි ඉනිස්සලා යන්නේ. අපි දානි ගන්න අපේ සහෝදර ස්වාමීන් වහන්සේගේ කුටියට වැඩියා. ඒ පාර එනකොට මම දන්නවනේ මහසෑය මෙතන දිනනවා කියලා. හැබැයි මම බලනකොට වාහනේ ලොකු වූක්ෂ ගහක් තමයි මම දැක්කේ. මහාසෑය මේ පැත්තේ තියෙනවා කියලා මම දන්නා හින්දා මම ඒ පැත්තෙන් බලන් හිටියා මොකද ගහ පහුවෙච්ච ගමන් සෑය පේනවා හැබැයි නිකමට හිතන්ද මම දැනන් හිටියේ නැත්තම් සෑය මෙතන තියෙනවා කියලා ගහෙන් ආවරණය වෙච්ච ගමන් මම අනිත් පැත්ත බලනවා මහාසෑයමට මිස් වෙනවා ඕකේ තමයි මිනිස් එක්කලා ඉපදුනා ජීවිත ගමන යනවා ලොකු ගස්වැල් පර්වත කඳු මුදුන් පහුවෙනවා ඊට එහා පැත්තේ මහාසෑය හැමදාම බබල බබල තියෙනවා අපි දකින්නේ වඳින්න නෙමෙයි අතක් මුසන්නවත් වන්දනාවක් කරන්නවත් මලක් පහනක් පූජා කරන්නවත් අපිට ඒක පේන්නේ නැහැ. ඒකට කියන්නේ සැලේම වගේ හැරුණා කියලා. එතපි වඳින් මේ මහා සෑයේ රාත්‍රියටත් තාරකාවක් දිදුරනවා වගේ උඩින් චූඩාමාණික වහන්සේ සතර අත දිලිසෙනවා. මේ මහා සෑයේ අර්ථය ඕනම චෛත්‍ය කර්මයක අවසාන චූඩාමාණික අර්ථය නේද? සාසනය ලබන දින උත්කෘෂ්ඨම ඵලය. බුද්ධත්වය, පසේ බුද්ධත්වය, රහත් ඵලය. ඔන්නෝ අධිගමයේ තමයි චූඩාමාණිකෙන් සංකේතවත් කරන්නේ. ඕළු ගිල්ල වඳිනකොට වින්වත්දී වන්දනාව නැගෙන්න උනේ කොතනද? රහත් වෙලා හරි ඉවර කරනවා කියලා තමයි. නිකන් නෙමෙයි හොඳේ. මනුස්සෙක් වෙච්ච කාලේ එක කරන්න බැරි කමක් නැහැ. බුදුහාමුදුරගේ ශාසනේ ගණිකාව නිවන් දැක්කා. බේබදු නිවන් දැක්කා. මිනිමරු නිවන් දැක්කා. අවුරුදු 7 කුඩා දරුවෝ නිවන් දැක්කා. අවුරුදු 5 රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා දිනමක් වැඩ ඉන්නවා ශාසනේ. ඒ කුඩා මොහොතේ අවුරුදු 120 න් රහත් වෙච්ච උත්තම ඉන්නවා සාරිපුත්ත හාමුදුරුව දන් වැටේ ඉන්නකොට දානි බෙදෙන තැන මහලු බමුණෙක් ඉන්නවා හිටගෙන බුදුහාමුදුරුව ළඟට එනකොට කඳුළු කැට කඩන් වැටෙනවා බුදුහාමුදුරුව ඇයි ස්වාමීනි මාව කවුරුත් මහාන කරන්නේ නැහැ කිව්වා ඇසේ සාරිපුත්ත හාමුදුරුව පැත්තට හැරලා බුදුහාමුදුරුව අහනවා සාරිපුත්ත ඔබට ජීවිතේ සුළුව උදව්වක් කරපු කෙනෙක්ට ප්‍රතිඋපකාරයක් කළ යුතු නැද්ද සාරිපුත්තාන් රහෙම මතක් කරනවා ස්වාමීනි සුළුහ උපකාරයක් මට කළා නම් ඒකාන්ත කොට මම ප්‍රතිපාර කරනවා. උදාහරණ මතක් කරනවා සාරිපුත්ත ඔබට මේ ඉස්සරහා ඉන්න මහලු
බමුණ එක දන් හැන්දක්වත් බෙදලා නැද්ද? ස්වාමීන් වහන්සේ උනතරම් දන් හැදි බෙදලා තියෙනවා. සාරිපුත් එහෙනම් මහානගරම් කියනවා. අවුරුදු 120යි මහානගරම්. සත් දවසයි ගත වෙන රහත් වෙනවා. ප්‍රියන්ත මේ ශාසනයේ අවුරුදු 5 ඉඳන් අවුරුදු 120 දක්වා සියලු කාණ්ඩවල සත්පුරුෂ රහත් වෙනවා. එඳ වයස මේකට අදාළ නැහැ. කුලය මේකට අදාළ නැහැ. ගැහැණුද පිරිමිද කියන ලිංග භේදය මේකට අදාළ නැහැ. තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් වීරිය තියෙනවා නම් සාමාන්‍ය ලෝකෙ මිනිස්සු කරන දේ අතිශය මෝඩයි මුග්ධයි කියන සුළු ඥාණය තියෙනවා නම් කාලය කියන එකත් එක්ක සෙල්ලම් කරලා නවත්තන්න බෑ කියලා තේරෙනවා නම් ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙනවා කියන නුවණ තියෙනවා නම් ඒ සත්පුරුෂයා සුදුසුයි ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මාභිසමය ලබන්න. එහෙනම් පින්වත්නි කරුණා කරලා ඉතාම ඉක්මනට සතර පෙරනිමිති දකින්න එහෙම නැත්නම් එහෙම සාසනය අතපසු වෙනවා. තමන් තුලින් සතර පෙරනිමිති දකින්න නැත්නම් හිතන් ඉන්න විතර මැරෙන්න වෙන එකක් නැහැ. එහෙනම් ජීවිතය ලැබෙන්නේ රමණේ කරන්න නෙමෙයි. ජීවිතය අවබෝධ කරලා ජීවිතය තේරුම් අරගෙන නැවත නොයිපදින්න අයින් වෙලා යන්න. පහණක් නෙවෙනවා මේ. එතනට යන්න හැමෝම මේ කියපු කාරණාවලින් උත්තේජනය උපනිශ්‍රය අවවාදයක් අනුශාසනාවක් ගණිත්වා කියලා සිදුනාලව සිහිපත් කරනවා. එහෙනම් පින්වත්නි ලැබිච්ච කාලය තාම සීමිතව තේරුම් ගන්න. මනුස්ස එක්කලා මනුස්ස මොලයක් ලැබෙන කලාතුරකින් කියලා තේරුම් ගන්න. මනුස්ස එක්කලා හරකෙක් වගේ මැරෙලා යන්න එපා. කාඩෝ බේරන්න වෙන්නේ. ආයි මනුස්ස තලට එයි කියලා විශ්වාසකුත් තියන්නත් එපා හොඳින්. ඉත සුළු ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ලබන්න හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි සියලුම වෙන් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම සත්පුරුෂයන්ව සිහිපත් කරන්න ඕනේ. මට අහම්බෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ සියලුම සත්පුරුෂයන්ව සිහිපත් කරනවා. බොහෝ ශ්‍රමයක් පරිශ්‍රමයක් දැම්ලා මේ වගේ විශාල පිරිසක් මේ වගේ තැනක ඒකරාශී කරගෙන ධර්මයක් අස්වන්න ලේසි පහසු නැහැ. ඒ සියලුම තැන් වලට ප්‍රවාහන පහසුකම් සලසලා ඒ සියලුම සිව්පසයෙන් නපුපස්ථාන කරන්න බොහෝ පිරිසක් සම්බන්ධ වෙන්න ඇති. ඒ අතු සමහරට බණවත් අහන්න වෙන්න ඇති. මොකද වැඩවලට කාර්යබහුල වෙච්ච නිසා ඒ හැමෝම මා සිහිපත් කරන විශේෂයෙන්ම අටමස්ථානයේ විහාරාධිකාරී විහාරාධිපති ලොකු සවන්නාසලා පාදාගන්තුක සිහිපත් කරනවා සියලුම මහා සංඝරත්නය අපිව පැවිදි යොමු කරපු සියලුම ලොකු සවන්නාසලා බුදු ස්වාමීන් වහන්සේලා වරක්මක සියලුම මහා සංඝරත්නය පාදාගන්තුක සිහිපත් කරනවා සියලුම මහා උතුමන් වහන්සේලා මේ චීවරය තුළ දීම පතන්නා වූ බෝධිඥානය අවබෝධ කර ගැනීම පිණිස සියලුම ඒ බෝධිකාරක සම්භාරයන් පරිපූර්ණ කර ගැනීමට මේ පින් අනුමෝදන් වෙත්වා සියලුම මහා උත්තමයෝ වහ වහාම ඉක්මන් භවයක දීම අදාදම නිවනින් නිවෙන්නම මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා හැමෝම පින් අනුමෝදන් කරා. ඒ වගේ පින්වත් මේ මහා ආසයරජාන වහන්සේලා තුන් ලෝක ධාතුවටම මහා චන්ද්‍රේ පෑවුවා වගේ මහා සූර්යාලෝකයක් පෑවුවා වගේ අතරත් විරාජමාන වැඩ වාසය කරන බොහෝ සත්පුරුෂෝ මේවා ඉලිපෙහෙලි කරලා ඊටාම රමණීය මේ අලංකාරව මේ පරිසරයන් සකස් කරලා නිර්මාණය කරලා නලතු කරන නිසා ඒ සියලුම සත්පුරුෂයන් මේවට වැලි කැටයක් හරි ගෙනල්ලා සාදුකාරයක් හරි පවත්තර සුළු හෝ ආකාරයකින් මේවට උදව් උපකාර කරපු සමස්ත ලෝකවාසී සියලුම සත්වයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම දේව මණ්ඩල බ්‍රහ්ම මණ්ඩල පේන නොපේන සියලුම සත්පුරුෂෝ සාදුකාර දෙමින් මේ මහානීය පුණ්‍ය කුසල අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටම සත්පුරුෂන්ගේ ආශ්‍රය ලැබෙත්වා. ධර්ම ශ්‍රවණය කරත්වා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පෙමිනෝදාල අජරාමර සංඛ්‍යාත නිවනින් මිණිවෙන්ට මේ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදය ඒකාන්ත පාරමිතාවක් බවට පත් වෙත්වා කියලා සාදු කියලා හැමෝම පින් අනුමෝදන් කරා. ඒ වගේ පින්වත්නි ඔබ සියලු දෙනාටම ප්‍රවාහන පාසුකම් සපයලා ගෙවල් වල පිරිසක් නවත්තලා ඕගලන්ට මේ අවස්ථාව සපයපු සියලු දෙනාම ඥාති හිත මිත්‍රාදීන් දුවල පුතාලා අම්මල තාත්තලාදී යම් තාක් පිරිසක් තමයි උදව් උපකාර කරා නම් ඊ හැමෝම සිහිපත් කරගන්න ඕනේ. ඒ වගේ විශේෂයෙන්ම නමින් ජන්මාන්තගත වෙන්න දෙච්ච සියලුම ඒ මියගිය ඥාති මිත්‍රාදීන් වෙනවා නම් ඒ හැමෝටම මේ පින් එකලෙසම විහිදේවා ගලා යාවා යැත්තන්ගේ ජීවිත වලට පුණ්‍ය නිදාණයක් බවට පත් වෙත්වා. අභාග්‍යගාමී වටපිටාවක ඉන්නවා නම් සුගති අධ්‍යයයක් ලබාවා. සුගති අධ්‍යයයක ඉන්නවා නම් සත්පුරුෂන්ගේ ආශ්‍රය ලබත්වා. සද්ධර්ම ශ්‍රවණය කරත්වා. මේ මහානීය පුණ්‍ය ඵල විපාකයන් ඒ ඇත්තෝ සියතින්ම දෑතින්ම කරගත්තා වූ මහා පුණ්‍ය නිදානයක් ලෙස සාදුකාර දෙමින් චිත්ත ප්‍රීතිය නිතෝ මේ පින් අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ට මේ ඉතාම දුක්ඛිත භයංකර සසරින් එතර වීම පිණිස මේ උත්කෘෂ ධර්ම දේශනාවන්ගෙන් නැගුණා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒකාන්ත උපනිෂයක් පාරමිතාවක් පුණ්‍ය ශක්තියක් බවට පත් වෙත්වා කියලා සාදු කියලා හැමෝටම පින් අනුමෝදන් කරා. අවසාන වශයෙන් පින්වත්නි දන්න නොදන්න මතක් වෙච්ච මතක් නොවෙච්ච සකල ලෝකවාසී සියලුම සත්වයන් සිහිපත් කරනවා. අපිත් යම් දවසක පැවිද්දර එකතු වෙලා චීවරයක් දරාගෙන ධර්ම සාකච්ඡා පවත්වන ධර්ම දේශනා පවත්වන ආමිෂ ප්‍රතිපත්තියේ උපරිමෙන් මිහික්මිලා නගාගත්තා වූ යම් කුසලයක් පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදයත් ඔබ සියලු දෙනාට අනුමෝදන් කරනවා සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒ සියලුම පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයත් ඔබ සියලු දෙනාම උදෑසනම පැමිණලා සිරිමා බෝධින් වහන්සේලා පරිවාර කරගත් ඒ වගේම මහා පුණ්‍ය භූමියක තථාගතයන් වහන්සේ ජීවමානව අදටත් විරාජමානව වැඩ වාසය කරනවා සමානව සුදෝසුදු වතින් බබරන විරාජමාන වෙන මහා සාරජාන වහන්සේ අවියස
සීල සමාදානයේ හික්මලා උන්වහන්සේලාට ගෞරව කරමින් මහා සංඝයාට උපස්ථාන කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ධර්මයේ විමසීමෙන් සජ්ජහානා කිරීමෙන් එකීම කී නොකී ආකාරයෙන් කරගන්න දෙනවා වූ සියලුම පුණ්‍ය කුසල සම්භාරයේ බල මහිමය ඔබ අප සිල් දනා ප්‍රදාන සීලෝක වාසී සියලුම සත්වයන්ට බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිරන්තරයෙන්ම සපයි කියා දේශනා කර වදාළ අජරාමර සංඛ්‍යාත නිවනින් නිමෙන්ටම ඒකාන්ත පාරමිතාවක් බවට පත්වෙත්වා සත්පුරුෂාශ්‍රය බවට පත්වෙත්වා ධර්මාභී සමය ලබන්ටම සියලු දෙනාට ශක්තිය ධෛර්ය කුසල නිධානයක් බවටම මේ සියලුම පින පත්වෙන්න මේ සියලුම පුණ්‍ය ශක්තියින් ඒකාන්ත පාරමිතාවක් කුසලයක් බවටම පත්වෙත්වා කියලා සාදුල පින් අනුමෝදන් වෙන්න හැමෝටම ආශිර්වාද කරන වන්දනා කරගන්න सभेतो वज्जन्तो सब रोगो विनसतु माते भवत् मन्त्रायो सुखे दीर्घायु को भव भवतु सब मंगलं रक्षन्तु सब देवता सब बुद्धानुभावेन सब धम्मानुभावेन सब संगानुभावेन सदा सुद्धि भवन्तु ते दुःखपत्ता च निदुःखा भयपत्ता च निभया शोकपत्ता च निःशोका हन्तु सभेऽपि पाणिनो अभिवादन शीलिस निच्छं वद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नु सुखं बलं आयुरारोग्य संपत्ति सर्ग संपत्तिमेव च अतो निब्बान संपत्ति विनाते समिच्छतु सुभात्या मगबलिवान पुण्यवेत सुनात धारेत चरात धम्मे अहन्न दरन्न धर्मे हेसिरेन्न